මේ දක්වා කරපු ක්ලාස් දෙකයි කරේ ඒ ක්ලාස් දෙකේ මේ ඔයාලා YouTube එකේ Omex Computing Institute කියන එක සර්ච් කරලා subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒකේ playlist එකට යන්න playlist එකේ ගොඩාක් තියෙනවා playlist එක. එක එක අපි අර ඔක්කොම recording දැනට ඕකට දාන්නේ channel එකට දාන්නේ. දැන් හිටන් ඉදට website එකක් යනවා. ඒ website එකට හිටන් ඉදට ටික දානවා. මේකේ තියෙනවා lessons ගොඩක්. ඒකට යන්න ඔයා යන්න ඕනේ grade 9 එකට. grade 9 එකේ පරණේව බලන්න එපා. මේ දෙන්නේ grade 9 කියලා දෙනවා. grade 9 එකේ පරණේව ටිකක් තියෙනවා. ඒක දැන් අයින් කරන්න ඕනේ. 9 එකේ අලුත් ටික බලන්න. يعني 9 එකට ගිහිල්ලා යටටම යන්න 9 එකේ. නැත්තම් link ටික මම දා group වල දානවා කොහොමද මේ උඩේව බලන්න එපා. උඩ තියෙන්නේ කලින් classes වල ඒවා. right උඩ තියෙන්නේ කලින් classes වල ඒවා යටම දෙක තමයි ඔයාලට අදාළ වෙන්නේ. මේ දින revision day 1 මේක revision day 2 කියලා වෙනස් කරන්න ඕනේ. මෙන්න මේ වීඩියෝ දෙක තමයි ඔයාලා බලන්න ඕනේ. මෙන්න මේයි grade 9 revision 1 day එකයි grade 9 එකයි. අනිත් ඒවා පරණ class වල කරපුවා. ඒවා උනා නම් බලන්න ඒවා අර එහෙම මෙහෙන් අර ඒ කියන්නේ අර අර මේ නිසි මාක් يعني කරන ක්ලාස් එක කරන අර අර රෙකෝඩින් කරාට ඒ ඒ රෙකෝඩින් එක හැම පිටින්ම දානවා අර පස්සේ බලන්න يعني මැදින් සම්බන්ධ වෙන කට්ටියට බලන්න පුළුවන් මේ ගැටලුවක් නෑ මේ ඔයාලට අලුතෙන් අරපු කට්ටිය මෙන්න මේ වීඩියෝ දෙක බලන්න මේකි ලොකු පැහැදිලිකමක් කරන මේ මේ වීඩියෝ එකේම ගොඩක් අපි අර මේ වීඩියෝ එකක් දාලා වෙනම කරනවා සම්පූර්ණ ප්ලේලිස්ට් කියලා කියන්නේ මොකක්ද ප්ලේලිස්ට් කියන්නේ මෙහෙමයි දැන් ඕනම channel එකක ඕනම YouTube channel එකක තියෙන playlist playlist කියලා කියන්නේ video category කරලා තියෙන දැන් සාමාන්‍ය channel එකේ දැන් දැන් මෙහෙම channel එකේ video වලට මෙහෙම පෙන්නුවොත් එහෙම මොකද වෙන්නේ YouTube channel එක videos ටික අපි your videos කියලා දාලා මෙන්න මෙහෙම පෙන්නුවොත් මොකද වෙන්නේ ඔහොම තමයි ගබඩා වෙන්නේ line slow ටිකක් හැබැයි right දැන් channel එකේ සාමාන්‍ය ඕනම channel එක මෙහෙම videos ගබඩා වෙනවා ඉතින් දැන් මේ video 100 106ක්ද කොහොමද තියෙනවා right video 106ක් තියෙද්දි ওই video 106ම දැන් 6න් ඔයාලා 9 වසරේ videos හොයා ගන්න බෑනේ දැන් මේකේ තියෙනවා මේ මේ ගත්තොත් එහෙම දැන් පළවෙනි එක තොරතුරු ආසන්නේ මේ මේ ඇවිල්ලා 11 වසරේ එකක් video එකක් මේ ඇවිල්ලා ඒත් 11 වසරේ එකක් මේ 10 වසරේ video එකක් මේ office course එකේ video එකක් මේ ළමයිගේ වැඩ බා ඔයාලට chance එකක් තියෙනවා මම මේ පොඩි පැහැදිලිමක් කරන්න ඔයාලගේ දැන් තමන්ට හැකිය අයරින් දැන් අපි ඉස්සරහට පාඩම් කරන් යනවනේ එක එක පාඩම් උගන්න යනවා උගන්නද්දි එක එක ළමයිට අපි කියනවා මේ කැමති විදිහට පොඩි presentation එකක් හරි පොඩි මේ word එකකින් හරි කමක් නැ මෙන්න මේ බලන්න චූටි මම එකක් දාලා පෙන්නන්න මේ මම එකක් පෙන්නන්න තමන්ට පුළුවන් විදිහට මේ ඔයාලා මේ ලකුවට හදන්න අවශ්‍යතාවයක් නැහැ තමන්ගේ හැකියාවේ මේ හිරුෂිකා තාරින්දි කියන 10 වසර දුවක් හදලා ඉවලා තියෙන්නේ එක එක පාඩම් වලින් එයාලා හදලා එවනවා right මේ දින ඒ වෙන්නේ නැද්ද මේක එක ළමයි හදපු වැඩ මේ පරිගණක හඳුනා ගනිමු කියලා දාලා පොඩි පින්තූර දාලා right ඔයාලා බලන්න පුළුවන් channel එකේ තියෙන student works කියලා තියෙන ඔයාලටත් පුළුවන්. ඒක ඔයාලගේ දාපුවා අපි channel එකේ දානවා. දැන් මෙහෙම ගියපුවාම මේ තවලා මේක ගමු. මෙයා බලු. මෙයා හදපුවා බලු. දැන් මේවා මේ වීඩියෝ නෙමෙයි හදලා ඉවලා දිනන ළමයි. ළමයි වීඩියෝ හදන්නේ නැහැ. මේ නිකන් ප්‍රසන්ටේෂන් එකක් හදලා ඉවන්නේ අපිට. ප්‍රසන්ටේෂන් එක මේ දැන් එක ළමයි හදලා දිනන වර්ඩ් එකේ. ගිහම අවුලක් නැහැ තමයි. දැන් අපි ඔයාලට අද හෙට හදන්න කියලා කියනවා නෙවෙයි ඈ. මම මේ අද හෙට හදන්න කියනවා නෙවෙයි. අපි එක පාඩමක් ඉවරෙච්ච එක මම ඒ පාඩමේ සාරාංශයක් අරගෙන ඔයාලට පුළුවන් තමන් දන්න software එකකින් වර්ඩ් එකකින් හරි PowerPoint එකකින් හරි හදලා පෙන්නන්න පුළුවන්. right මම පෙන්නන්නම් තව
මේගේ මං කිය දැන් මෙහෙම වීඩියෝස් ටික අර එක පුතෙක් ඇහුවේ අර ප්ලේලිස්ට් මොකද ප්ලේලිස්ට් මොකටද කියලා. දැන් මේ දැන් 9 වසරේ වීඩියෝ එකක් තියෙනවා. ඔහොම ඔහොම එක එක වීඩියෝ වර්ගනේ කලවමේනේ තියෙන්නේ. මේ වීඩියෝ ටික මේ වෙන් කරගන්න තමයි ප්ලේලිස්ට් හදන්නේ. ප්ලේලිස්ට් හදනවා කියලා කියන්නේ කැටගරි කරනවා. දැන් ඔයාගේ ගෙදර පොත් මේසේ අපි මේ වෙන් කරන්නේ විෂයන් වලනේ. ගණිතය පොත් ටික වෙනම, ඉංග්‍රීසි පොත් ටික වෙනම, IT පොත් ටික වෙනම, විද්‍යාව පොත් ටික වෙනම. ඒක අර වෙන වෙනම පොත් වෙන් කරන එකට අපි කියනවා ප්ලේලිස්ට් එකක් කියලා. රයිට්. මේ තියෙන ප්ලේලිස්ට් එකට ගියපුවහම ඔයාලා බලන්න පුළුවන් ප්ලේලිස්ට් එකේ අපි තියෙනවා පළ ප්ලේලිස්ට් එකේ 9 කියන එකට ගියපුවහම 9 කියන ප්ලේලිස්ට් එක ඇතුලේ තියෙනවා 9 වසරට අදාළ වීඩියෝ ටික. රයිට්. 9 වසරට අදාළ වීඩියෝ ටික 9 කියන ප්ලේලිස්ට් එකේ තියෙනවා. මම අර එකලම මේක හදපියක් පෙන්නනවා වර්ඩ් වලින් හදලා තියෙනවා. ඉතින් අපි ඒක වීඩියෝ වලට රෙකෝඩ් කරලා දානවා. රයිට්. එයාලා වර්ඩ් වලින් හදන්නේ. අපි මෙහෙට ආවට පස්සේ මේ ඒක වීඩියෝ එකකට කන්වර්ට්, يعني වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරලා ස්ක්‍රීන් රෙකෝඩ් කරලා දානවා. මේ බලන්නකෝ මේ මේක මම හිතන්නේ වර්ඩ් වලින් හදලා තියෙන්නේ. ඒ හින්දා තමන්ගේ අර හදීමේ හැකියාව කියන එක ලොකෝටි තන්නේ නැල්ලපා. තමන්ට කැමති දේවල්. ඉතරට මම දැනට ඔළුවේ තියාගන්නේ මේ එකක් මම හදලා දාන්න ඕනේ කියන එක ඔළුවේ තියාගන්න. ඉතින් දිලුෂ යතාවුද කියලා ග්‍රේඩ් 10 ළමෙක්. පදින වර්ඩ් වලින් හදලා මේ වර්ඩ් වලින් හදලා ඉවලා තියෙන්නේ. ඒක අපි අර ස්ක්‍රීන් රෙකෝඩ් එකෙන් දාලා හා වලට පුළුවන් එහෙම හදලා එවන්න. ඉස්සරහට පාඩම් ඉවරලා අපි දෙන්නම් වෙලාව. ඔයාලා හදලා එවන්න අපි දාන්නම්. තමන්ට පුළුවන් ඉදිරියට. අපි ඒකේ විශේෂත්වයක් කියන්නේ මේක මේ මේ කැතයිද එහෙම නැහැ. තමන් දන්න දැනුමෙන් හදන්න එච්චරයි. රයිට්. කොහොම හරි එකක් හදන්න ඕනේ. එහෙනම් ඒකෙන් බලන්න අලුතෙන් ආපු දරුවෝ ඉන්නවනම් මේකේ ග්‍රේඩ් 9 එකට ගිහිල්ලා මතකයිනේ ඔමෙක්ස් කියලා ගහුවා. ඔමෙක්ස් කම්පියුටින් කියලා ගහුව ගමන් එනවා. මම මෙතන ගහලා බෑ. YouTube එකේ search bar එක ගන්න Omics computing කියලා. එතකොට එනවා ඒකේ playlist එකට යන grade 9 කියන playlist එකට. grade 9 කියන playlist එකේ බලන්න අන්තිම video දෙක තමයි දැනට ඔයාලා බලන්න ඕනේ. මුල video අවශ්‍ය නැහැ. right? මුල video වල ඔයාලට ලොකු දෙයක් නැහැ. ඒකේ පරණ class එකේ අර මුලින් කරපු පාඩම් තියෙන්නේ. ඒව දැන් අපි ආයෙ කරනවානේ. right. මේ video දෙක revision 1 first day එකයි grade 9 එකයි. right. ඒක එහෙම යනවා. අපි එතකොට දැනට ගිය සතියේදී සාකච්ඡා කරා. රයිට්. පළවෙනි පාඩමේ ඇත්තමයි පළවෙනි පාඩමේ සාකච්ඡා කරගෙන මම සාරාංශයක් කිව්වොත් පරිගණක කම්පියුටර් එකක් සල්ලි දීලා ගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්. කම්පියුටර් එකක් සල්ලි දීලා ගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ අංශ වලින්ද මොන වගේ පැති වලින්ද කියන එක තමයි මේ පළවෙනි පාඩමේදී සාකච්ඡා කරන්නේ. ඒකෙන් අපි ඉස්සල්ලාම දැනගෙන ඉන්න ඕනේ දැන් කම්පියුටර් එක සල්ලි දීලා ගන්න කලින් අපිට ඕනේ මොන වගේ කම්පියුටර්ද කියලා තීරණය කරන්න එපා. දැන් කම්පියුටර් එක සල්ලි දීලා ගන්න මං හිතන් ඉන්නවා. මට ඕනේ කම්පියුටරයක්. හැබැයි මං මොන වගේ කම්පියුටරයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා දැනගන්න ඕනේ. නේ මගේ මොකද අවශ්‍යතාවය? එතකොට මං කිව්වා කම්පියුටර් එක සල්ලි දීලා ගන්න කලින් අපි දැනගන්න ඕනේ අපිට ඕනේ මොන වර්ගයේ කම්පියුටරයක්ද කියලා. මේ අපි මොන හරි දෙයක් මෙලදී ගන්න කලින් ඒ මෙලදී ගන්න එක අපිට සල්ලි තිබ්බ පළියට අපි සල්ලි මොන ඕන දෙයක් ගන්නෙ නෑ. මොන හරි දෙයක් අපි සල්ලි තිබ්බ පළියට ගන්නෙ නෑ. නේ ගන්න කලින් අපි තීරණය කරනවා මට මොකද්ද ඕනේ. නේ මොන වගේ දෙයක් ඕනේ නේ. දැන් ඉස්කෝලේ යන බෑග් එකක් ගන්නවා නම් නේ ඒ බෑග් එක නිකන් හිතුව පළේට ගිහිල්ලා මට මේ බෑග් එකක් ඕනේ කියලා සල්ලි ගණන් වැඩිම බෑග් එක එහෙම ගන්නෙ නෑනේ නේ. දැන් ඉස්කෝලේ යන්න නම් පොත් කීයක් දාගෙන යන්න ඕනේද? කොච්චර බරක් උසුරන්න පුළුවන් බෑග් එකක්ද ඕනේ? මේ මම පොත් කීයක් ඉස්කෝලේ ගෙනියනවද? මේ මට මේක අවුරුද්දක් දෙකක්ද පාවිච්චි කරන්න පුළුවන් නැද්ද කියන එක බලලා ඒ වගේ configurations ටික බලලා තමයි අපි බෑග් කඩේකට යන්න තීරණය කරන්නේ. ඊට පස්සේ බෑග් කඩේට ගිහිල්ලා මගේ තියෙන requirement ටිකත් එක්කලා මගේ requirement එකත් එක්කලා හොඳ බෑග් එකක් ගන්න හොඳ බෑග් එකක් ගන්න තීරණය කරනවා. එහෙනම් පරිගණකයක් මිලදී ගන්න කලිනුත් අපි දැනගන්න ඕනේ මට මොන වගේ requirements ද computer එකේ තියෙන්නේ කියලා. ඒ යටතේ අපි සාකච්ඡා කරා ඉස්සලාම මේ පරිගණකයේ වැඩ කරන්නේ කවුද? වැඩ කරන කට්ටිය ගැන කතා කරා. ඊළඟට කම්පියුටරයක් අපි තෝරාගද්දී එක තැන තියන්න පුළුවන් කම්පියුටර්ස් තියෙනවා. එහෙම මේ අරන් යන්න පුළුවන් කම්පියුටර්ස් තියෙනවා. ඊළඟට අපි ගෙසති සාකච්ඡා කරා මෙන්න මේ පරිගණකයේ peripheral devices කියන්නේ මොනවද කියන.
කියන්නේ පරිගණකයට අපි දත්ත තොරතුරු පරිගණකයේ පාවිච්චි කරන්නේ දත්ත තොරතුරු බවට පත් කරන් කරනවා data informations data information වලට convert කරන්න තමයි පරිගණකයේ භාවිතා කරන්නේ එහෙනම් මේ සඳහා පාවිච්චි කරන devices පරිගණකයේ දත්ත තොරතුරු බවට පත් කරන්න පාවිච්චි කරන උපාංග අපි කතා කරනවා මොනවා කියලාද peripheral devices පර්යන්ත උපාංග peripheral devices පර්යන්ත උපාංග right එහෙනම් ඉතින් අපි ගියසදී computer internal operations ටික ගැන කතා කරානේ මතකයිද RAM එක hard disk එක central processing unit එක මැද සැකසුම් මේකකේ central processing unit එක මෙන්න මේ devices ටික කොහොමද වැඩ කරන්නේ නේ චුට්ටක් මතක් කරොත් අපි කිව්වා RAM එකේ තමයි temporarily data store කරන්නේ RAM එකේ తాවකාලිකව දත්ත ගබඩා කරනවා random access memory සසම්භාවී පිවිසුම් මතකයේ මේ RAM එකේ temporarily data store කරගන්නවා right ඒ කරලා මේ RAM එකෙන් තමයි data දෙන්නේ කාටද central processing unit එකට මැද සැකසුම් මේකකේට CPU එකට data process කරන්න දෙනවා process කරපු data ටික එයා කෙලින්ම යනවා graphics card එකට GPU එකට යනවා graphics card එකේ graphics processing unit එක නැත්නම් GPU එකට යනවා ग्राफिक्स कार्ड එක මේකට කියනවා VGA කාඩ් එක කියලා කියන්න පුළුවන් VGA කාඩ් එක ග්‍රැෆික්ස් කාඩ් එක මේ ග්‍රැෆික්ස් කාඩ් එකෙන් හරහා තමයි අපේ කම්පියුටර් මොනිටර් එකට ඩිස්ප්ලේ වෙන්නේ මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙනවා right එතකොට මේ RAM එකට data එන්නේ කොහෙන්ද hard disk එක sorry CPU එකෙන් data process කරන්නේ මැද සැකසුම් මේකගේ CPU central processing unit මෙයා තමයි කම්පියුටරේ data process කරන්නේ example එකකට තව තවත් 6 plus 7 මෙන්න මේක equals 6 plus 7 කියන්නේ 6 6 දන 7 සමානයි 13යි කියලා පෙන්වන්නේ CPU එකෙන් එහෙනම් CPU එකේ data process කරනවා process කරපු data එයා කෙලින්ම VGA card එකට යවලා graphics card එකට යවලා මේ VGA card එකේ ඇතුලේ තියෙනවා graphics processing unit එකක් GPU එකක් මේ GPU එක හරහා computer monitor එකට display වෙනවා computer monitor එකේ display වෙනවා මොනිටරේ අවුට්පුට් එකක් දෙනවා. එතකොට මේ CPU එකට data දෙන්නේ කවුද? CPU එකට data දෙන්නේ RAM එක. Random access memory RAM සසම්භාවී පිවිසුම් මතකයේ CPU එකට data දෙන්නේ random access memory එක. right? එහෙනම් random access memory කියලා කියන්නේ සාමාන්‍ය ලොකු storage එකක් නෙවෙයි. පොඩි storage එකක්. RAM එකට data එන්නේ කොහෙන්ද? RAM එකට මතක තියාගන්න මේ random access memory එකට data එනවා. hard disk එකේ යනවානේ hard disk එක කියලා කියන්නේ මොකද්ද hard disk එක කියලා කියන්නේ ලොකුම කම්පියුටරේ තියෙන ලොකුම data storage එක මේක සාමාන්‍යයෙන් නිකන් RAM එකක් එක්ක ගත්තාම ගොඩාක් ලොකුයි hard disk එකෙන් data එනවා RAM එකට hard එකෙන් data එනවා RAM එකට RAM එකේ තියෙනවා hard එකට දාන්නත් පුළුවන් input device keyboard එක mouse එක microphone එක scanners මේ වගේ විවිධ ඉන්පුට් ඩිවයිස් වලින් විවිධාකාරයේ ආදානුපාංග වලින් ඉන්පුට් ඩිවයිස් වෙනුත් RAM එකට තමයි data ටික යවන්නේ. RAM එකෙන් තමයි central processing unit එකට data ටික යවන්නේ. එහෙනම් අපි computer එකක් සල්ලි දීලා ගනිද්දි අපි computer එකක් සල්ලි දීලා ගනිද්දි specially වැදගත් වෙනවා වැඩිපුරම වැදගත් වෙනවා නේ වැඩිපුරම අපි සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ devices ටිකනේ අපි එක ගැන පැහැදිලි කරා ගිසදි. RAM එක ගැන RAM එකේ capacity ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොකද එයා තමයි නිතර නිතර ගබඩා කරන frequently use කරන data store කරන්නේ මැද සැකසුම් මේක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ එයා තමයි data process කරන්නේ VGA card එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මොකද එයා හරහා තමයි අපිට මොනිටරේ පේන දේ VGA card එක හරහා පේන්නේ එහෙනම් හොඳ quality display එකක් ගන්න නම් හොඳ quality display එකක් අපිට ගන්න නම් අපි VGA එකේ quality ගැන හිතන්න ඕනේ ඒ වගේම මොනිටර එකත් size එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ permanently data store කරලා තියන්නේ hard disk එකේ ස්ථිරව දත්ත ගබඩා කරලා තියන්නේ hard disk එකේ hard disk ගැන හිතන්න ඕනේ. ඔන්න ඔය device ටික ගැන තමයි අපි පිරිවිතර හඳුනා ගැනීම කියලා කතා කරේ. right එහෙනම් මේ input devices ටික category කරගන්න මම දැන් තව ටිකකින් ඔයාලට අරගේ උත්තර ටික ලියනවා. ලියද්දි මතක තියාගන්න මේ 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 තැන් වලට මේවා ඉන්නේ කියලා. computer එකට data input කරන්. ඒ කියන්නේ අපි ඕනම අපි computer එකට data input කරන්. අතරින් පදර පොඩ්ඩක් ලැග් වෙයි.
right. input devices අද අනුපාංග කියන්නේ කම්පියුටරේට පිටතින් විවිධ දේවල් දැන් අපි කම්පියුටරේට මොනවද දාන්නේ වීඩියෝ දානවා අකුරු ටයිප් කරනවා පින්තූර ඇතුළත් කරනවා සද්ද ඇතුළත් කරනවා මේ වගේ විවිධ දේවල් කම්පියුටර ඇතුළට දානවනේ අපි එහෙනම් මේ කම්පියුටරේ ඇතුළට දානේවට අපි කියනවා මොනවා කියලාද පරිගණකයේ ඇතුළට දාන්න පාවිච්චි කරන උපාංග input devices කියලා කියනවා right कंप्यूटर ඇතුළට මොනවාරි දෙයක් දානවා නම් ඒ devices අපි කියනවා input devices කියලා ඊළඟට කම්පියුටරේ පිටතට කම්පියුටරෙන් පිටතට එන devices අපි කියනවා output devices කියලා දැන් ඔයාලට monitorෙන් පේනවා කියලා screen එක print out එකෙන් printerෙන් print out එකක් ගන්න පුළුවන් speaker එකෙන් සද්ද වෙනවා මේට අමතරව storage එක දත්ත ගබඩා කරන්න භාවිත කරන උපාංග hard disk එක දැන් මතකයි hard disk එක තමා දත්ත ස්ථීරව තැම්පත් කරලා තියාගන්න මේකේ වේගයේ ප්‍රමාණය වැඩි වේගයේ අඩුයි ප්‍රමාණය වැඩි වේගයේ අඩුයි ප්‍රකාශ CD කියන්නේ සාමාන්‍යයෙන් වේගයේ අඩුයි ප්‍රමාණයත් අඩුයි flash drive pen drives කියලා කියන්නේ pen drive පාවිච්චි කරනවා ඊළඟට චුම්බක පටි පාවිච්චි කරනවා චුම්බක පටිය පස්සේ කතා කරමු දැනට මතක තියාගන්න right ඊළඟට පිරිවිතර හඳුනා ගැනීම අපි මේක ගැසති සාකච්ඡා කරා පිරිවිතර කියලා කියන්නේ මේ වගේ specifications specification කියලා කියන්නේ විස්තර විස්තර හතා කරද්දී අපි කිව්වා වැදගත්ම තමයි අපි කිව්වේ process එකනේ computer එකේ process එක ගැන කිව්වා process එක කියලා කියන්නේ computer එක මොලේ වගේ මෙයා සාමාන්‍යයෙන් පරිගණකයේ දසියලුම සැකසුම් කටයුතු සිදු කරනවා මේ CPU එක සියලුම කට සැකසුම් කටයුතු සිදු කරන්නේ මේ process එක ඊළඟට මේකේ මේක CPU central processing unit කියලා හඳුන්වනවා මේක අපි වේගය තමයි අපි monitor කරන්නේ සාමාන්‍යයෙන් CPU එකේ වේගය මනින්නේ මෙගා හර්ට්ස් එහෙම නැත්නම් ගිගා හර්ට්ස් වලින් මනිනවා ඊළඟට processors නිෂ්පාදන සමාගම් තියෙනවා Intel AMD Apple වගේ සමාගම් වලින් මැද සැකසුම් මේකක හදනවා processors හදනවා එතකොට සමාග අපි සැලකිලිමත් වෙන්න ඕන CPU එකේ කියන හදන සමාගම වේගය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ හදන සමාගම සහ වේගය ගැන සැලකිලිමත් වෙන්න process එකක් ගැන අපි ඔය computer අනිවාර්යෙන් processor ගැන හිතන්න ඕනේ computer සල්ලිදලා ගද්දි computer brand එක ගැන නෙමෙයි HP ද ඒක දැන් ගොඩක් අපි ගන්න laptop එක ගන්න දැද්දි මේක HP ද dual core එහෙම නෙමෙයි ඒ කියන්නේ මේකේ හැම දෙයක්ම ගැන හිතන්න ඕනේ brand එක විතරක් බලලා වැඩක් නැහැ process එක මොකක්ද කියලා බලන්න ඕනේ right දැන් processor එකේ වර්ගයේ මම මේකත් ගියසත් සාකච්ඡා කරා processor එකේ වර්ගයේ අපි අඩුම තරමේ දැනට processor එකක් ගද්දි සල්ලිදලා computer එක ගද්දි අඩුම තරමේ මේ quad core type එකේ process එකක්වත් ගන්න ඕනේ quad core type එකේ process එකක්වත් ගන්න ඕනේ right single core තියෙනවා dual core කී තියෙනවා quad core දැන් වර්තමානයේදී quad core තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඊළඟට hard disk එක ගැන කිව්වා hard disk එක කියලා කියන්නේ data store කරන්න තැන අපේ පරිගණකයේ permanently data store කරන්නේ hard disk එකේ ඊළඟට මොනිටර් එක ගැන කිව්වා මොනිටර් එකත් අපි ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ අපි ප්‍රමාණය ගැන සැලකිලිමත් දෙදී මොනිටර්ස් වර්ග තියෙනවා කිව්වා ගිය සතියේ මම සාකච්ඡා කරා කැතෝඩ කිරණ නල මේ කැතෝඩ් රේට් යූස් මෙන්න මේ වගේ මම පෙන්නුවා නේද මෙන්න මේ වගේ අර ටිකක් ලොකු ස්ක්‍රීන් එකක් තියෙන කැතෝඩ් රේට් යූ මේකේ සාමාන්‍යයෙන් විදුලි බලය වැඩිපුර වැය වෙනවා right වැඩි විදුලියක් යන ප්‍රමාණය විශාලයි එහා මෙහා ගෙනියන්න බෑ මේ වගේ ෆීචර්ස් නේ ෆීචර්ස් නම් අපිට දැනට වැඩක් නැහැ ඉතින් අපි සාමාන්‍ය කම්පියුටර් එකක් ගද්දි මේ LCD සහ LED ගැන තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ මම හිතන්නේ මේකත් අර පරණ වීඩියෝ එකේ තියෙනවා මේක පැහැදිලි කරාම LED එකේ කොහොමද යන්නේ LED සහ LCD වල කොහොමද වැඩ කරන්නේ කියන එක සරලව පැහැදිලි කරා ඊළඟ RAM එක RAM එක කියලා කියන්නේ අපි අත්‍තරම නිරන්තරයෙන් දත්ත ගබඩා කරන තැනක් හැම data එකක්ම RAM එක හරහා යන්නේ හැම data එකක්ම යන්නේ RAM එක හරහා ඔය computer එක යන හැම data එකක්ම RAM එක හරහා තමයි යන්නේ දැන් RAM එක ගැන අපි RAM එකත් අපි පුළුවන් තරම් වැඩි කර ගන්න ඕනේ ගොඩාක් වැඩි කරන්න බෑ RAM එක මොකද RAM එකේ මිල වැඩි මෙයා පොඩ්ඩක් වටිනාකමෙන් වැඩි මිලෙන් වැඩි දැන් මිල වැඩි වෙනින්දා මේක වැඩිපුර ලොකු capacity එකක් ගන්න බෑ RAM එකේ ඉතින් අපි අපේ අවශ්‍යතාවයට හොඳ RAM එකක් ගන්න ඕනේ ඊළඟට අපි කිව්වා
විජේ කාඩ් එක විජේ කාඩ් එක ගැනත් අපි ස්පෙෂලි වැදගත් වෙනවා මොකද මෙයා හරහා තමයි අපේ වීඩියෝ එක පේන්නේ මෙයාගේ කැපැසිටිය සහ මෙයාගේ තියෙන පෝට්ස් ගැන අපි කම්ප්ලීට්ලි දැනුමක් ගන්න ඕනේ ඒකත් මම ගිසති වීඩියෝ එකේ පැහැදිලි කරලා දිනවා මේක මම මේක වෙනස් කරා මේක නෙවෙයි DVI කියන්නේ මේක තමයි මේක HDMI මේක DVI කියන එකත් මම කිව්වා වීඩියෝ එකේ බලන්න පුළුවන් ඔයාලට රයිට් සවුන්ඩ් කාඩ් එක ගැනත් අපි අවුද අපිට දැන් ඉස්සර නම් සවුන්ඩ් කාඩ් එක වෙනම ආවා දැන් මේ සවුන්ඩ් කාඩ් එක කම්පියුටරේටම ඉන්බිල්ට් වෙලා ඉන්නේ මේ කම්පියුටරේ මදර්බෝඩ් එකේම තමයි මේ සවුන්ඩ් කාඩ් එක දැන් සම්බන්ධ කරලා ඉන්නේ ඉස්සර කාලේ වෙනම සවුන්ඩ් කාඩ් එකක් අපි ගහුවා ඉස්සර කාලේ කම්පියුටර්ස් වල වෙනම මේ වගේ කාඩ් එකක් අරන් ඒ කාඩ් එක කම්පියුටර් කනෙක්ට් කරන්න ඕන සවුන්ඩ් කාඩ් එක ඒකේ පෝට්ස් තුනක් තියෙනවා කොළ පාඩයකට අපි ස්පීකර් එක කනෙක්ට් කරනවා මතක තියාගන්න කොළ පාඩයකට ස්පීකර් එක රෝස පාඩයකට මයික්‍රොෆෝනිය මේ තියෙන්නේ ලයින් ඉන් කියලා කියන්නේ වෙන මොනවා හරි වා ඕගන් එකක් හරි ප්ලේ කරනවා නම් ගිටාර් එකක් ප්ලේ කරනවා නම් ඒකේන සද්දේ කම්පියුටර් සවුන්ඩ් කාඩ් එකට ඇතුළට දෙන්න පුළුවන් මේක පැහැදිලි කරලා තියෙනවා මේ ලාක් වල මයික් ඊළඟට ඔන්න අපි දෘඩාංග ටික ගැන සාකච්ඡා කරා එහෙනම් චුට්ටි පොඩි අපි රිවයිස් එකක් කරමු පොඩි මතක් කිරීමක් කරමු දෘඩාංග යටතේ අපි කම්පියුටර් එකක් ගද්දි සැලකිලිමත් වෙන්න ඕන දෘඩාංග ගැන මොනවද අපි අනිවාර්යෙන් ස්පෙෂලි අපිට වැදගත් වෙනවා CPU CPU කියන්නේ මධ්‍ය සැකසුම් මේකකේ මධ්‍ය සැකසුම් මේකකේ මම ඔය ආයෙ මතක් කරනවා මධ්‍ය සැකසුම් මේකකේ මේකේ වැදගත් වෙන තමා CPU එකේ වැදගත් වෙනවා වේගය නේ අපි සාමාන්‍ය වර්තමාන නම් 3.0 GHz වගේවත් ස්පීඩ් එකක් තිබ්බනම් හොඳයි 3.0 GHz වගේ වේගයක්වත් තිබ්බොත් හොඳයි ප්‍රොසෙස් එකේ වේගයට අමතරව බ්‍රෑන්ඩ් එක මොඩල් එක බ්‍රෑන්ඩ් එක කියලා කියනවා ඒත් හොඳයි වර්ගය ගත්තාම අපි වර්ගය කියන්නේ මේකේ ඇවිල්ලා මොඩල් එක CPU එකේ මොඩල් එක ගැන වැදගත් වෙන්න ඕනේ මොඩල් එක ගැන කියද්දි මේක Pentium'ද නැත්නම් single code dual code quad code කියන එක පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. process 2යිද process 4යිද process 8යිද කියලා අපි හිතන්න වෙනවා. ඊළඟට නිෂ්පාදන සමාගම Intel process එකක්ද AMD එකක්ද Apple කියන එකක්ද කියන එක හිතන්න වෙනවා process එක CPU එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට CPU එකට පස්සේ අපි කතා කරා දත්ත ගබඩාවනේ hard disk එක HDD hard disk drive දුරතැටිය hard disk එකෙත් අපිට capacity එක වැදගත් වෙනවා capacity එක hard disk එකේ capacity සාමාන්යයෙන් වර්තමානයේ නම් 1 terabyte terabyte එකක hard disk එකක්වත් තිබ්බොත් computer ගොඩක් හොඳයි. එහෙනම් හැබැයි මම ඊළඟට පැහැදිලි කළා මේකට වඩා ඊට වඩා හොඳයි 1 TB hard එකක් එක්කලා 1 TB hard disk එකක් එක්කලා මේ hard එක කියලා කියන්නේ සාමාන්යයෙන් අර මේ වගේ disk එකක් නේ තියෙන්නේ කැරකි කැරකි data read කරන්න මේ වගේ තැටියක් තියෙනවා. ඒ තැටියට මේ වගේ head එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ disk එක කැරකෙද්දි තමයි ඒ disk එක කැරකෙද්දි ඔයාලා අර video එකේ බලන්න මේ disk එකත් එක්ක තමයි මේක read කරන්නේ. ඒතකොට ගොඩක් වෙලා යනවා. hard disk එක කියවද්දි ගොඩක් වෙලා යනවා. ඉතින් ඒ හින්දා අපි කිව්වා සාමාන්යයෙන් මේකට තවදුරටත් හොඳයි වේගය වැඩි වෙනවා. 128 වගේ 128 GB SSD hard disk එකක් දාගන්න තිබ්බනම් SSD එකක්. SSD එක කියන්නේ මේකත් එක්තරා විදිහේ hard disk එකක්. මේක මේ disk තැටියක් නෑ. පොඩි මේ වගේ chip එකක් තියෙන. අර තැටියක් කරකන්න එහෙම අවශ්‍යතාවයක් නෑ SSD වල. මොකද පොඩි chip එකක් තියෙන. මේ chip එක ඇතුළේ තමයි data store කරන්නේ. ඉතින් ගොඩාක් speed hard disk එකත් එක්කලා මෙන්න මේ වගේ SSD එකක් ගහගන්න තිබ්බනම් හොඳයි. ඊළඟට VGA කාඩ් එකත් අපිට මේකෙත් කැපැසිටිය වැදගත් වෙනවා සාමාන්‍යයෙන් 2 GB ද VGA කාඩ් එකක්ද කියන එක ඊට අමතරව මේකේ පෝට් එකනේ VGA පෝට් එක තියෙනවද DVI පෝට් එකක් තියෙනවද HDMI කියලා වෙනම පෝට් එකක් තියෙනවද මේ පෝට් එක ගැනත් වැදගත් වෙනවා ඊළඟට RAM එකෙත් අපි කැපැසිටිය ගැන වැදගත් වෙනවා RAM එකේ කැපැසිටිය මොකද RAM එක කියලා කියන්නේ
टेम्पररी डेटा स्टोर करने का, रैम में के लिए क्या है टेम्पररी डेटा स्टोर करने का, एक है तभी 4 GB सामान्य वर्तमान 4 GB 8 GB वगैरह रैम में का तिब्बत गुड़ाक प्रमाणवत। देंगे अभी आना सॉफ्टवेयर्स गेन कथा करें, सॉफ्टवेयर्स එනම් කම්පියුටරේ හාඩ්වෙයා වගේම වැදගත් වෙන අපිට කම්පියුටරේ පිළිබඳ කම්පියුටර් එක වැඩ කරද්දී වැදගත්ම වෙනවා සොෆ්ට්වෙයාර්ස්. හාඩ්වෙයා වගේම සොෆ්ට්වෙයාර්ස්. රයිට්. ඔයා කම්පියුටරයක් ගද්දී දැන් ඔන්න ඔය ටික අපි කියනවා. මට මේ වගේ ප්‍රොසෙසරයක් ඕනේ. අඩුම තරමේ ක්වාඩ් කෝවත් ප්‍රොසෙසරයක්. ඒ කියන්නේ දැන් වර්තමාන ක්වාඩ් කෝ ප්‍රොසෙසරයක් කියලා ගත්තාම i7, i5 වගේ තමයි යන්නේ. ක්වාඩ් කෝවත් ප්‍රොසෙසරයක් ඕනේ. හොඳ VGA කාඩ් එකක් ඕනේ. ඊට අමතරව රෑම් එකත් 4GB වත් දැන් වර්තමාන නම් 4GB බෑ. දැන් ඔය ඔයාලගේ ඔය ටීම්ස් එහෙම වැඩ කරනවා නම් ටීම්ස් එහෙම වැඩ කරනවා නම් අඩුම තරම රෑම් එක 8GB වත් තියෙන්න ඕන. 4GB මදිද? ටීම්ස් එහෙම යූස් කරනවා නම් අනිවාර්යෙන් 8GB රෑම් එකක් ඕනෙමයි. ඉන්ටර්නෙට් එක්කලා වැඩ කරන්න බෑ. රෑම් එක 8GB වත් ඕනේ. ගොඩක් හොඳයි මේ වගේ ඔයා කම්පියුටර් සල්ලිද ගන්නවා නම් ඒ අන මූලික වියදමට මේ වගේ SSD hard disk එකක් ගහගන්න. SSD hard disk එකක් ගහගත්තාම මැෂින් එක මාරු විදිහට powerful වෙනවා. හිතා ගන්න බෑ මාරු ඉදිරි වේගවත් වෙනවා මැෂින් එක. ඊළඟට වාගේ data ප්‍රමාණය අනුව hard disk එකක් 1 terabyte ද 2 terabyte ද කියලා පාවිච්චි කරන්න ඕනේ. මොකද ඔයා වැඩ කරන videos audios එක්කලා ලොකු hard එකක් ඉදින් තීරුමක් නැහැ. right. ඔන්න ඔය ටිකත් එක්කලා ඊට පස්සේ අපි කියන්න ඕනේ අපට ඕනේ software එක මොකද්ද කියලා. software කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. softwares මත තමයි computer එකට පණ දෙන්නේ. computer එකට පණක් දෙන්නේ software. මොකද්ද මේ පණ දෙනවා කියන්නේ? මොකද පණක් දෙනවා කියන්නේ දැන් මේ පෑන ඉදන්නු මෙන්න මේ දින්නේ white book මේ graphics tablet එකේ මේ graphics pad එකේ පෑන පේන මේ පෑනෙන් වැඩක් ගන්න පුළුවන් right මේ වින මේ පෑනෙන් වැඩක් ගන්න පුළුවන් නා වැඩක් ගන්න වෙන්නේ දැන් මට මේක මේ තියෙන graphics pad එක ආයේ කොහෙ නැහැ mouse එක ගමු මේ තියෙන mouse එක right මේ මවුස් එකේ මේ මවුස් එක කම්පියුටර් එකට කනෙක්ට් කරලා තිබ්බා කියලා මේ මවුස් එකට පණක් මේ මවුස් එකට පණ දෙනවා කියන්නේ මොකද්ද මේ මවුස් එකේ යම් කිසි වැඩක් ගන්න එක පණක් දෙනවා කියන්නේ මේ මවුස් එකට පණ දෙන්න පුළුවන් මේක කම්පියුටර් ගැහුවා කියලා මෙයාට පණ එන්නේ නැහැ මෙයාගේ ලයිට් එක පත් වෙන විතරයි කම්පියුටර් ගැහුවා කියලා මෙයාගේ ලයිට් එක පත් වෙනවා විතරයි මෙයාට පණ දෙන්න නම් මොකද කරන්නේ මෙයාට පණ දෙන්න නම් මේ අපි ඔන් කරලා තියෙන මෙන්න මේ වින්ඩෝස් තිරයට එන්න ඕන මෙන්න මේ වින්ඩෝස් කියන තිරයට එන්න ඕන මේ Windows කියන තිරයට ආවොත් තමයි මේ මවුස් එකෙන් මට යම් කිසි වැඩක් කරගන්න පුළුවන්. මේ ක්ලික් කරලා right click කරලා open කරන්න පුළුවන්, right click කරලා මේ properties බලන්න පුළුවන්. විවිධ දේවල් මවුස් එකට කරන්න පුළුවන් ඉන්නේ මේ desktop screen එකට ආවොත් විතරයි. එතකොට මේ desktop එක එනවා කියලා කියන්නේ මගේ computer එකේ ලොකු software එකක් වැඩ කරලා තියෙනවා. මේ desktop එකට එනවා කියන්නේ මගේ computer එකේ ගොඩක් ලොකු software එකක් වැඩ කරලා තියෙනවා. අපි ඒ අපි මේ පරිගණකයේ පටන් ගන්නෙම පටන් ගද්දිම තියෙන software එකට කියනවා Windows කියලා. මෙහිම පද්ධතිය. Windows operating system. Operating system. System එක operate කරන එකන operating system. එයා ලොකු කාර්යයක් කරනවා. දැන් හිතන්න computer on කරද්දී මැද හරිය නතර වුණා කියන්නේ. ඔය අර Windows load වෙන හරිය නතර වුණොත් ඔයාලට වැඩක් ගන්න පුළුවන් computer. computer එකේ වැඩක් ගන්න බෑ. ඇයි ඒ? computer එකේ වැඩක් ගන්න නම් මෙන්න මේ screen එක එන්න ඕනේ. මේ screen එක ආවට පස්සේ මට මේ තියෙන ඕනම hardware එකක් දැන් මේක mouse එකක් නේ. මේක මට බැයිද පැන්සලක් කරන්න? පුළුවන්. මේක බැයිද මට පැන්සලක් කරන්න? පුළුවන්. කොහමද? mouse එක පැන්සලක් කරන්න මම වෙනම software එකක් open කරනවා. මවුස් එක පැන්සලක් කරන්න මම වෙනම software එකක් open කරනවා right ඕන දැන් click කරොත් මොකද වෙන්නේ ඉරි ඇඳෙනවා click කරොත් ඉරි ඇඳෙනවා right click කරොත් ඉර මැකෙනවා ඕන මවුස් එකේ කාර්ය වෙනස් වුණා දැන් මවුස් එක පැන්සලක් කවුද වෙනස් කරේ මවුස් එක මේ මවුස් එක මේ මවුස් එක सॉफ्टवेयर
පේන් කියන සොෆ්ට්වෙයාර් එක විසින් මවුස් එක මකගෙන යක් කරා ඉරේසර් එකක් කරා මේ ක්ලික් කරොත් ඇඳෙනවා රයිට් ක්ලික් කරොත් මැකෙනවා පේන් බාකට් එක ක්ලික් කරලා ක්ලික් කරොත් පේන්ට් වෙනවා රයිට් ක්ලික් කරොත් අන්පේන්ට් වෙනවා නේ අන්න සොෆ්ට්වෙයාර්ස් වල තියෙන මාර මැජික් එකනේ සොෆ්ට්වෙයාර්ස් වල සුපිරි වැඩක් කරනවා සොෆ්ට්වෙයාර් වලට පුළුවන් මේ එකම හાર્ඩ්වෙයාර් ඩිවයිස් එක විවිධ දේවල් වලට පරිවර්තනය කරන්න සොෆ්ට්වෙයාර්ස් වලට පුළුවන් එහෙනම් අපිට සොෆ්ට්වෙයාර්ස් නැතුව වැඩක් කරන්න පුළුවන් gitu කම්පියුටරේ බෑනේ සොෆ්ට්වෙයාර්ස් අනිවාර්යෙන් ඕනේ බලන්නකෝ දැන් මෙතන ක්ලික් කරද්දී ඉරියන් දෙනවා කියලා මේ සොෆ්ට්වෙයාර් එක තුල ක්ලික් කරද්දී ඉරියන් දෙනවා හැබැයි මේ මම මේක අයින් කරලා ඩෙස්ක්ටොප් එකේ ක්ලික් කරලා ඔහම ඇන්දොත් ඉරියන් දෙනවා නෑ ඇයි මේ ඩෙස්ක්ටොප් එක කියලා කියන්නේ අරට වඩා වෙනස් සොෆ්ට්වෙයාර් එකක් ඩෙස්ක්ටොප් එක කියන්නේ වින්ඩෝස් වලගේ තියෙන එකක් පේන් කියලා කියන්නේ වෙන සොෆ්ට්වෙයාර් එකක් නේ මේකේ දැන් මේකේ මවුස් එකෙන් මොනවත් වෙන්නේ නැහැ මේ මේකේ මවුස් එකෙන් ක්ලික් කරාට මවුස් එකේ සපෝට් එකක් ඇත්තෙම නැහැ මේ වයිට් බෝඩ් එකේ මවුස් එක වැඩ කරන්නේ නැහැ හැබැයි පෙන් මේ පෙන් එක වැඩ කරනවා මේ පෙන් එකෙන් ලියන්න පුළුවන් මවුස් එක වැඩ කරන්නේ නැහැ ඒකට ඇයි ඒ ආ ඒ සොෆ්ට්වෙයාර් එක තුල මවුස් එකේ තියෙන වැඩ ටික අයින් කරනවා පෙන් එකත් එක්ක වැඩ කරනවා මම කියන්න උත්සාහ කරන්නේ මුදුකාංග හරහා ඔයාගේ කම්පියුටරේට විවිධ දේවල් ඔයාගේ කම්පියුටරේ විවිධ يعني එකම හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකකට විවිධ වැඩ දෙන්න පුළුවන් නැත්නම් ඒ හાર્ඩ්වෙයාර් ඩිවයිස් එක විවිධාකාරයෙන් වෙනස් කරන්න පුළුවන් එහෙනම් අපි සොෆ්ට්වෙයාර්ස් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කම්පියුටරේ සල්ලි දීලා ගද්දි බලමු මේ සොෆ්ට්වෙයාර්ස් කියන්නේ මොකද්ද කියලා ස්ථාපිත මුදුකාංග පරිශීලක හා දෘඩාංග අතර සම්බන්ධතාවය ගොඩනැගීමට අන්න වැදගත්ම සොෆ්ට්වෙයාර් එක තමයි ඔපරේටින් සිස්ටම් එක ඔපරේටින් සිස්ටම් එකෙන් තමයි අපිට ඇත්තටම මේ හાર્ඩ්වෙයාර් ටිකයි මේ තියෙන කම්පියුටර් හાર્ඩ්වෙයාර් කම්පියුටර් හાર્ඩ්වෙයාර් වල අපිට කෙලින්ම වැඩ කරන්න බෑ කම්පියුටර් හાર્ඩ්වෙයාර් වල කෙලින්ම වැඩ කරන්න බෑ මේනි යූසර් ඔයාලා ඉංග්‍රීසි මීඩියම් පොතේ තියෙන බලන්න මේ තියෙන යූසර් මේ තියෙන හાર્ඩ්වෙයාර් ටික එහෙනම් යූසර්ට මේ හાર્ඩ්වෙයාර් වල වැඩක් හાર્ඩ්වෙයාර්ත් එක්ක වැඩක් කරන්න නම් යූසර්ට හાર્ඩ්වෙයාර් එක්ක වැඩක් කරන්න නම් අනිවාර්යෙන් ඔයා මැදින් තියාගන්න ඕනේ ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් ඇයි මං කිව්වේ වින්ඩෝස් තිබ්බොත් නේ මේ පෑනෙන් වැඩක් ගන්න පුළුවන් වින්ඩෝස් කියන එක තිබ්බොත් නේ මේ මවුස් එකෙන් වැඩක් ගන්න පුළුවන් නැත්තම් කම්පියුටරේ ගහපු මවුස් එකකින් මේ කම්පියුටරේ ඔන්නේ නැත්තම් අපිට වැඩක් ගන්න බෑනේ එහෙනම් මේ තියෙන හાર્ඩ්වෙයාර් ඩිවයිස් ඕන එක මෙතන තියෙන කීබෝඩ් මවුස් ස්පීකර්ස් ඕනම හાર્ඩ්වෙයාර් එකකට පණ දෙන්නේ කවුද මේ අපේ ඔපරේටින් සිස්ටම් එක තමයි මෙයාලට පණ දෙන්නේ එයාලට පණ දීලා රයිට් මේ ඔපරේටින් සිස්ටම් එකට පණ දීලා මේක ඇවිල්ලා ඔපරේටින් සිස්ටම් එක ඔපරේටින් සිස්ටම් එකට අපි මේ ඔපරේටින් සිස්ටම් එක තමයි හાર્ඩ්වෙයාර් වලට පණ දෙන්නේ. එතකොට දැන් මෙතන වෙනම ලේයර් එකක් තියෙන්නේ. හાર્ඩ්වෙයාර් ටික අපිට ඇහෙන් දැක්කට හાર્ඩ්වෙයාර් ඇතුලේ තියෙන දේවල් බලන්න නම් අපි මේ ඔපරේටින් සිස්ටම් එක හරහා බලන්න ඕනේ. ඔපරේටින් සිස්ටම් එක හරහා බලන්න ඕනේ. දැන් මේ පෙන් ඩ්‍රයිව් එක හිතන්නකෝ. මේ පෙන් ඩ්‍රයිව් එක දිහා අපිට මට බලන්න පුළුවන්. පෙන් ඩ්‍රයිව් එක දිහා බලන්න පුළුවන්. නේ? පෙන් එක දිහා බලන්න පුළුවන්. හැබැයි මේ පෙන් එක දිහා ඔපරේටින් සිස්ටම් එකක් ඇතුලෙන් බැලුවොත් නේ? දැන් පරිශීලකයා කෙලින්ම හાર્ඩ්වෙයාර් එක්ක සම්බන්ධ වුණොත් වැඩක් නැහැ geki. ඇයි ඒ? පරිශීලකයා මේකත් එක්ක කෙලින්ම සම්බන්ධ වුණාට මෙයාට පේන්නේ මෙහෙම නේ. පෙන් එක මෙහෙම පේනවා වගේ. හැබැයි පරිශීලකයාට මේ පෙන් එක ඔපරේටින් සිස්ටම් එක හරහා බලන්න පුළුවන් වුණොත් මේ OS එක හරහා බලන්න පුළුවන් වුණොත් අපි OS එක හරහා බලන්නේ කොහොමද පෙන් එක? අපි පෙන් එක ගහලා මෙන්න මෙහෙම ඕපන් කරලා බලනවා. ඔන්න OS එක හරහා ඔපරේටින් සිස්ටම් එක හරහා බලන්න පුළුවන් නම් මේක හරහා බලුවොත් පෙන් එකේ ඇතුළේ තියෙන දේවල් බලන්න පුළුවන්. නේ? මවුස් එක බලන්නකෝ මවුස් එක නිකන් මවුස් එක දිහා නිකන් බැලුවොත් ඒක නිකන් ඩිවයිස් එකක් විතරයි. හැබැයි OS එක හරහා මවුස් එක ගද්දි OS එක හරහා මවුස් එක ගද්දි මවුස් එකෙන් විශාල කාර්යයක් අපි කරනවා. ඉතින් හැම වෙලේම මතක තියාගන්න මේ ඔපරේටින් සිස්ටම් එක තමයි ඔයාගේ කම්පියුටරේ තියෙන විශාලම සොෆ්ට්වෙයාර් එක. එයා ලොකු කාර්යභාරයක් කරනවා. එහෙනම් මොන දේ කරන්නත් ඔයාගේ කම්පියුටරේ ඔපරේටින් සිස්ටම් එක ඔන් වෙලා තියෙන්න ඕනේ. ඔපරේටින් සිස්ටම් එක ඔන් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ කම්පියුටරේ ඔන් කරපු ගමන් ඔයාලගේ කම්පියුටරේ ඔන් කරපු ගමන් ඔයාලා ලෝඩ් වෙනවා දකින්නවනේ. අර කැරක් කැරකි තියෙන්නේ. ඒ මොකද වෙන්නේ?
ඒ ලෝඩ් වෙනවා කියලා කියන්නේ වාගේ කම්පියුටරේ මේ මෙහෙයුම් පද්ධතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔයාලගේ තියෙනවා සමහර කට්ටියගේ Windows මේ මෙහෙයුම් පද්ධතියේ නම එක්කෙනෙක් අහලා දෙනවා Windows කියන්නේ මොනවද කියලා. මෙහෙයුම් පද්ධතියේ නම දැන් අපි පාවිච්චි කරනවා Windows 10. දැන් මගේ තියෙන්නේ Windows 10. සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් Windows 8 තියෙන්න පුළුවන්. Windows 8 මේ ඔපරේටින් සිස්ටම් වල නම. සමහර කට්ටියගේ තියෙන්න පුළුවන් Windows XP. XP නම් නැතුව ඇද්ද? Windows 7. මේ වගේ මේ තියෙන්නේ මෙහෙයුම් පද්ධති නම්. මෙහෙයුම් පද්ධති වල නම්. රයිට් මේ වගේ මෙහෙයුම් පද්ධතියක් තමයි ඉස්සල්ලාම අපිට දකින්න පුළුවන් කම්පියුටර් ඔන් කරලා පස්සේ. මෙහෙයුම් පද්ධතිය ඔන් වුණාට පස්සේ තමයි අපිට මේ යෙදුම් මුදුකාංග කියලා කතා කරන්නේ මොනවද? මේ යෙදුම් මුදුකාංග කියලා කතා කරන්නේ මොනවද? Word, Excel, ඔයාලා වැඩ කරන softwares මේ යෙදුම් මුදුකාංග කියන්නේ Excel, PowerPoint අන්න. යෙදුම් මුදුකාංග application softwares. Application software කියලා කතා කරන්නේ අපි පාවිච්චි කරන softwares මොනවද? ඔයා computer Word වල කරනවා, Excel වල කරනවා, සින්දු අහනවා, game ගහනවා. මේ හැම එකක්ම අයිති වෙන්නේ යෙදුම් මුදුකාංග වලට. එහෙනම් කම්පියුටර් එකකින් වැඩක් ගන්න නම් ඉස්සල්ලාම තියෙන්න ඕනේ hardware ටික. hardware ටික වැහිලා තියෙන්න ඕනේ කාගෙන්ද? operating system එකෙන්. ඇයි ඒ operating system එකෙන් වැහිලා තියෙන්න ඕනේ කිව්වේ? අපි hardware දිහා බැලුවට අපිට ඒ hardware එකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉන්න බලන්න view එකක් නැහැ. අපි hard disk එකක් දිහා බැලුවත් අපේ ඇහැට පේන්නේ ඒකේ බාහිර පෙනුම විතරයි. එහෙනම් මං කිව්වේ මේ hardware ටික වහලා තියෙන්න ඕනේ operating system එකේ. operating system එක කරන්නේ hardware ඇතුළට ගිහිල්ලා ඒ ඇතුලේ තියෙන files ටික අපිට එලීට අරන් දෙනවා. අපිට බලන්න බෑ ඒක. එහෙනම් අපි එහෙනම් hardware ටික වැහිලා තියෙන්න ඕනේ operating system එකේ. operating system එක උඩ තමා දුවන්නේ කවුද? යෙදුම් මුදුකාංග application softwares කියන්නේ මොනවද? Word, Excel, PowerPoint අපි වැඩ කරන්නේ. අන්තිමේට තමා පරිශීලකගෙන පරිශීලකට ලේයර් කීයක් තියෙනවද? ලේයර් දෙකක් හරහා තමයි hardware වලට යන්නේ. ලේයර් දෙකක්. එකක් තමයි මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය කියන්නේ ආයෙ පාරක් මම කියනවා විශාලතම පරිගණකයේ තියෙන විශාලතම මුදුකාංගය කම්පියුටරේ ඔන් කරද්දි. එහෙනම් ඔයාගේ operating system එක තමයි මෙතනට අවිල්ල නතර කරන්නේ. කම්පියුටරේ power button එක press කරාට පස්සේ යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙලා මෙන්න මෙතනට අවිල්ල නතර වෙනවා. ඒ කියන්නේ ඔයාගේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙලා ඉවරයි. මෙතනට එන්නේ නැහැ කියලා කියන්නේ ඔයාලට මේ පේන ස්ක්‍රීන් එකට එන්නේ නැහැ කියලා කියන්නේ ඔයාගේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනේ මොන ප්‍රශ්න? එතකොට වැඩ කරන්න බෑනේ. නේ? මේ ස්ක්‍රීන් එකට ආවේ නැත්නම් ඔයාට වැඩක් කරන්න බෑ. මේ ස්ක්‍රීන් එකට එනවා කියලා කියන්නේ මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් එක ක්‍රියාත්මක වෙලා. දැන් තවන්ගේ ඔපරේටින් සිස්ටම් එක බලන්න කොහොමද? this pc කියලා මොනවා හරි this pc නැත්තම් my computer කියලා icon එකක් තියෙනවා මෙහෙම මේ icon එක right click කරලා properties යන්න. ඒකෙන් ඔයාලට පුළුවන් බලා ගන්න ඔයාගේ තියෙන operating system එක මොකක්ද කියලා. lag වෙනවා. එහෙනම් hardware වැදගත් වෙනවා, ඒ වගේම software වැදගත් වෙනවා. දැන් මේකේ about කියලා ගියාපුවාම මෙතන පේනවා ඉතින් Windows Editions Windows 10 Windows 10 Pro. ආ මේක තියෙන Windows 10. ඔයාලේ කම්පියුටර් ලා බලන්න පුළුවන් මොකද්ද තියෙන මෙහෙයුම් පද්ධතිය කියලා. right. එහෙනම් මෙහෙයුම් පද්ධතිය උඩ දාවණය වෙන අනිත් සියලුම softwares අපි කියනවා යෙදුම් මුදුකාංග කියලා. අපි ඉන්නේ layer දෙකක් කරහා තමයි hardware වලට සම්බන්ධ වෙන්නේ. ඒක හැම වෙලේම මතක තියාගන්න. right. එහෙනම් අපිට දැන් මේක පැහැදිලි කරනවා. මෙදින පරිශීලකයයි user අපි hardware ටිකයි සම්බන්ධ කරන්න අනිවාර්යෙන් කවුද ඕනේ? hardware මේ දෙන සම්බන්ධ කරන්න අනිවාර්යෙන් operating system එක ඕනේ. operating system එක කියලා කියන්නේ ඔයාලගේ කතා කරන Windows 7 Windows 8. අයිය මෙයා තමයි පරිගණකයේ දුඩාංග වලට පණක් දෙන්නේ. එයා වෙනම layer එකකින් තමයි දුඩාංග දිහා බලන්නේ. එයා බලන දුඩාංග එයා දුඩාංග වල දුඩාංග දිහා බලන විදිහට අපිට බලන්න බැහැ. එහින්ද අපි කරනවා මෙහෙයුම් පද්ධතිය තමයි hardware වල තියෙන හැමදේම control කරන්න. අපි මෙහෙයුම් පද්ධතිය කියනවා අපිට අවශ්‍ය දේ කියපුවාම මෙහෙයුම් පද්ධතිය අදාළ කාර්ය දුඩාංග හරහා කරලා දෙනවා.
තවද යෙදුම් මුදුකාංග ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් රන් වෙන්නේ මෙහෙයුම් පද්ධතිය උඩම යෙදුම් මුදුකාංග වුණත් ඔපරේටින් සිස්ටම් එක නැත්නම් යෙදුම් මුදුකාංග ක්‍රියාත්මක කරන්නත් බෑ එහෙනම් ඔන්න මේ සොෆ්ට්වෙයාර්ස් ගැන කතා කරද්දි මෙහෙයුම් පද්ධතියක් තෝරා ගද්දි මොකද වෙන්න ඕනේ අනිවාර්යෙන් සල්ලි නොදී ගන්න පුළුවන් ඒවත් තියෙනවා මේ දෙන්නේ නිදහස් විවෘත ප්‍රබව මෙහෙයුම් පද්ධති ඕපන් සෝස් ෆ්‍රී ඇන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් කියලා කියන්නේ මේකට ෆ්‍රී ඇන් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ඒ කියන්නේ අපි සොෆ්ට්වෙයාර්ස් වල සල්ලි ගෙවන්න ඕනේ සොෆ්ට්වෙයාර්ස් නිකන් දෙන්නේ සොෆ්ට්වෙයාර්ස් වල සල්ලි ගෙවන්න ඕනේ දැන් වින්ඩෝස් වල සල්ලි ගෙවන්න ඕනේ රයිට් හැබැයි සල්ලි නොගෙව පාවිච්චි කරන්න ඒවත් තියෙනවා මේ දෙන්නේ ලිනක්ස් උබුන්ටු වගේ ඒවා අපි ඒවට කියනවා ෆ්‍රී ඇන් ඕපන් සෝස් ෆොස් ෆ්‍රී නිදහස් සහ විවෘත ප්‍රබව දැන් ඕපන් සෝස් නිදහස් සහ විවෘත ප්‍රබව නැත්තම් ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා ඒවා සල්ලි ගෙවන්න ඕනේ නැහැ නිකන් ගන්න පුළුවන් මිලදී ගන්න යමේ දින Windows 8 Windows 10 වගේ ඒවා සල්ලි දීලා ගත යුතුයි සමහර ඒවා තියෙනවා ඔව් චෙක් කරන්න අපි ගන්න පුළුවන් මේ දින ඇගීම සඳහා ඊටසේ අවශ්‍ය ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් අපි කිව්වේ දැන් ඔපරේටින් සිස්ටම් එකකින් අපිට ගොඩාක් තෝරන්න නැහැ ඔපරේටින් සිස්ටම් කීපයයි තියෙන්නේ Windows නම් Windows ගන්න පුළුවන් Linux නම් Linux ගන්න පුළුවන් ඒ වගේ කැටගරි වලින් ඔපරේටින් සිස්ටම් වර්ග පහක් හයක් තමයි තියෙන්නේ හැබැයි යෙදුම් මුදුකාංග ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් අපිට ගණනාවක් තියෙන Word Excel PowerPoint Access මේ හැම එකක්ම අපි කතා කරන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ඉදින් ඒව පිළිබඳව අපි පරීක්ෂා කරන්න ඕන හරි ඔන්න එහෙනම් හાર્ඩ්වෙයාර් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ සොෆ්ට්වෙයාර්ස් වලදී මතක තියාගන්න මුදුකාංග වලින් සැලකිලිමත් වෙන්න ඕනේ අපි පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් එක OS එක මොකක්ද කියලා Windows ද Apple ද මොනවද කියන එක ඊළඟට ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් යෙදුම් මුදුකාංග ගැන සැලකිලිමත් වෙන්නත් ඕන ඔය දෙක ගැන හිතලා බලන්න ඕනේ මොනවද ඕනේ කරන්න කියලා ඊළඟට තාක්ෂණික නොවන කරුණු අපි කම්පියුටර්ක් සල්ලි දීලා ගද්දී ඔය තියෙන ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන් technical specification මොනවද process එක c මැද සැකසුම් මේකකේ RAM එක VGA card එක hard disk එක monitor එක පරිගණක තිරය මෙන්න මේවා තමයි අපි කියන්නේ technical specification ඊට අමතරව මුදුකාංග මේවට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ තාක්ෂණික නොවන දේවල් ඒ කියන්නේ අපි computer සල්ලි ගන්න ගමන් ඕනම එකක මේ computer payment එකේ තිබ්බ කියලා අපි අරන් එන්නේ නැහැ නේ පේමන්ට් වලත් දාලා විකුණනවා දැන් කම්පියුටර්ස් පේමන්ට් එක තිබ්බ කියලා අපි අරන් එන්නේ නැහැ මොකද අපිට වැදගත් වෙනවා මොකද මේකේ වගකීම් කාලය කොච්චර කාලයක් වරන්ට් කියනවාද ආයතනයේ කීල් දෙනාම අපි කම්පියුටර් සල්ලි දීලා ගන්නවා නම් දැන් හිතන්නකෝ අද ටවුන් එකේ කඩයක් දැම්ම කියලා ඒ කඩෙන් කම්පියුටර් එකක් අපි අරන් එන්නේ නැහැ නේ ඇයි අපිට ඒකේ වගකීමක් නැහැ කියලා අපි දන්නවා එහෙනම් අපි හොඳ රෙපියුටඩ් කම්පැනියක් නැත්නම් නමගත් ආයතනයකින් ගන්න ඕනේ. එන එකක් තමයි වගකීම. කම්පියුටර් සල්ලි දෙද්දී වගකීම. වගකීම වර්ග දෙකයි. එකක් නිෂ්පාදන වගකීම. මැනුෆැක්චර් වොරන්ටි. ඕනම ඩිවයිස් එකකට දෙනවා නිෂ්පාදන වගකීමක්. අලුතෙන් ගන්න ඕනම කම්පියුටර් එකට අලුතෙන් ගන්න එකට නිෂ්පාදන වගකීමක් දෙනවා. ඒක දෙන්නේ ඒස් මේ කම්පියුටර් හදපු කම්පැනි. අපි Dell නම් Dell එකේ. HP නම් HP එකේ. නිෂ්පාදන වගකීම. ගොඩක් කරලා අවුරුද්දක් හෝ අවුරුදු 3ක් වගේ තමයි තියෙන්නේ. රයිට් ඒ අතුලත දෝෂයක් ආවොත් එයාලා ඒක රිපෙයා කරලා දෙනවා එහෙම නැත්නම් මාරු කරලා දෙනවා නිෂ්පාදන වගකීම. ඉතින් කෙනෙකුට පුළුවන් මෙහෙම ගොඩක් කලාවට නිෂ්පාදන වගකීම දෙනවා දැන් මම හිතන්න ආයතනය දැන් නිෂ්පාදන වගකීම අපි මේ ගොඩක් මේ නිෂ්පාදන වගකීම දෙන්නේ ගොඩක් කලාවට Intel ඒ වගේ කම්පැනි එකකින් Intel මේක නිෂ්පාදන වගකීම කියන්නේ නිෂ්පාදන ආයතන විසින් තමයි දෙන්නේ නිෂ්පාදන සමාගම විසින් දෙනවා දීර්ඝ කරන වගකීම කියලා කියන්නේ අපිට පුළුවන් උනා නම් ඒකට තව පොඩි මුදලක් ඇඩ් කරලා මේක වගකීම දීර්ඝ කරලා දෙන්න මම කම්පියුටර් විකුණන කෙනෙක් නම් මට පුළුවන් කම්පියුටරයක් ගන්න කෙනෙකුට අවුරුදු 3ක් තව වොරන්ටි දෙන්න කම්පැනි වොරන්ටි නිෂ්පාද මැනුෆැක්චර් වොරන්ටි තියෙනවා අවුරුද්දයි
එක්ස්ටෙන්ඩඩ් කරනවා ඒක තව අවුරුදු දෙකකට. හැබැයි ඒකට වෙන මුදලක් ගන්න ඈ. ගොඩක් කම්පැනිස් කරනවා දැන් අවුරුදු 3ක් වොරන්ටි තියනවා කියලා කියන්නේ අර අවුරුදු දෙකට වැඩිපුර මුදලක් අරගෙන. නිෂ්පාදන වගකීමන කාලයට අතිරේකව එක්ස්ටෙන්ඩඩ් වොරන්ටි දෙන්න පුළුවන්. ඒකට ඒක පාරිභෝගිකයාට තමයි අපි දෙන්නේ. ඒක අපිට අපිට අයිටම් එක ගැන හොඳ විශ්වාසයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ වගේ වොරන්ටියක් දෙන්න. ඒක චුට්ටක් සාමාන්‍ය නිෂ්පාදන වගකීමත් එක්ක ලැප්ටොප් එකක් 115,000යි නම් නිෂ්පාදන වගකීමත් එක්ක ලැප්ටොප් එකක් 115,000යි නම් එක්ස්ටෙන්ඩඩ් වොරන්ටිත් එක්ක ලැප්ටොප් එකක් 1,25ක් විතර වෙන්න පුළුවන්. අවුරුදු දෙකක් තව වොරන්ටි දෙන්න බෑ. ඊට අමතරව වැඩ බිමේ වගකීම on-site වොරන්ටි කියලා කියන්නේ අපි සාමාන්‍ය ඕනම කම්පැනි එකක කම්පියුටර් ක්වික් කරලා පස්සේ අපි අදාළ කම්පියුටරේට on-site වොරන්ටි එකක් දෙනවා. ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අවුරුද්දක් ඇතුළත ෆ්‍රී සර්විස් එකක්. පාට් ගැන නෙමෙයි මම කියන්නේ සර්විස් එක ෆ්‍රී දෙනවා. ඉතින් ආයතනයේ ගිහිල්ලා නඩත්තු කරනවා ක්‍රී කොටස් පාවිච්චි නම් ඒවා ඉවත් කරලා නව කොටස් ඇතුළත් කිරීම ආය වගේ දේවල් කරනවා. මේවා අපි on-site වොරන්ටි. සාමාන්‍යයෙන් ඉතින් ওই තුනම බලන්න ඕන. ආයතනයක් මැනුෆැක්චර් වොරන්ටි විතරක් දෙනවා නම් අපිට ඒක ඉච්චරම ෂුවර් නෑ. මොකද මැනුෆැක්චර් වොරන්ටි කියලා කියන්නේ යාලා මැනුෆැක්චර් වොරන්ටි දුන්නට පස්සේ අද විකුණලා හෙට වහලා යන්න පුළුවන්. සාමාන්‍ය මේ on-site වොරන්ටි තියෙනවා නම් ගොඩක් හොඳයි නේ. මිල චුට්ටක් වැඩි වෙයි. හැබැයි කම්පියුටර් එක වගේ නම් on-site වොරන්ටි තියෙන එක හොඳයි. මොකද යාලා ගෙදරට ඇවිල්ලා බලලා දෙනවා. මොන issue එකක් આવුවත් ගෙදරට ඇවිල්ලා බලලා දෙනවා. වගකීම. එහෙනම් මිල ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේ. බුඩෝ දැන් අපේ අවශ්‍යතාවයත් එක්ක මිල ගන්න බෑ නේ. පරිශීලක අවශ්‍යතාව වලට ගැළපෙන පරිදි කම්පියුටර් සල්ලි සමහර කට්ටිය මේ 6-7 කාටේක 6-7 කට්ටිය i7 ගන්න යනවා. ඇයි ඒ? සල්ලි තියෙනවනම් ප්‍රශ්නයක් නෑ. ඉතින් නිකන් විසික් කරන සල්ලි නේ. i7 ඕනේ නෑ. නේ. i7 එහෙම ඕනේ නෑ. i3 හොඳටම ඇති. සාමාන්‍ය නම් යෝසිට ළමකට දැන් මම කියන්නේ ගොඩක් වෙලාවට අර ලැප්ටොප් එකක් ගන්න රුපියල් 98 98,000 එහෙම දැන් තියෙනවා. ඩුවල් කෝ කියලා ලැප් එකක්. ඒක ඉතින් එච්චරම හොඳ නෑ. normal office package එක word excel powerpoint කරන්නද සාමාන්‍ය ගන්නවා නම් i3 ලැප් එකක් ගත්තා නම් හොඳටම ස්පීඩ් මදි කියලා හිතනවා නම් මේ i3 ලැප් එකක් කරන් මේකට SSD එකක් ගහගත්තා නම් ඒත් හරි. එතකොට ඉතින් i7 එකකට වඩා ස්පීඩ් එක වැඩි කරනවා. SSD එකක් ගහලා 8GB RAM දාගත්තා නම් i7 i3 එක හොඳටම ඇති වාගේ වැඩි ටික් කරගන්න. ඉතින් මේ මහා ලු ගණන් දීලා සල්ලි දීලා ලැප් ගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවයට හරියන විදිහට වියදම් කරන්න ඕනේ. වේගයේ වැඩි සකසිනා සහිත පරිගණක මිලදී ගැනීමේදී මිල වැඩි. හරිද? ප්‍රොසෙසර් වේගය වැඩි නම් ඒ කියන්නේ i7 වගේ ගත්තොත් මිල වැඩි. ස්ක්‍රීන් එකේ සයිස් එක මොනිටර් එකේ ප්‍රමාණය අපිට ඕන් වඩා වැඩි වුණා නම් අඟල් 29 වගේ මොනිටරයක් වගේ සෙට් කරොත් එහෙම මිල වැඩි. තේරුම් ගන්න නැහැ නේ? අඟල් 19 21 වගේ ඇති ඉන්නේ. 19ත් හොඳටම ඇති. RAM එක අඩුයි නම් කම්පියුටරේ මිල අඩුයි. hard disk එකේ capacity වැඩි නම් මිල වැඩි. ඒ විදිහට ඉතින් වැඩි වෙනවා අඩු වෙනවා අඩු වෙනවා. අන්තිමේදී බලන්න ඕනේ අලවියෙන් පස්සේ සේවා after sales. සල් දැන් කම්පියුටර් සල්ලි දීලා ගත්තට පස්සේ ඊට පස්සේ කම්පැනිව වහලා ගියොත් එන්නේ. නේ. එතකොට අපි ඒ සඳහා පොඩි වැදගත් කම්පැනියක් වෙන්න ඕනේ. ටෙක්නිකල් අපිට තාක්ෂණික උපදෙස් ෆෝන් එක ඕව ද ෆෝන් හරහා අපිට මේකේ ගැටලුවක් තිබ්බොත් විසඳ ගන්න පුළුවන් ඉන්න ඕනේ. ටෙක්නිකල් තාක්ෂණික සහාය. වෙනදා ආයතන සම්බන්ධ දුරකථන අංක ආදී දේවල්, ඒ කියන්නේ ආයතනත් සමග සම්බන්ධ වෙලා අපිට කරගෙන යන්න පුළුවන්. රයිට්. ඔය ටිකත් එක ප්‍රශ්න ටික උත්තර ලියලිම ඊට පස්සේ මේක බලමු. අර ඩියුට් එක ගන්න බලන්න. අපි ප්‍රශ්න ටික උත්තර ලියලිමුනේ. පොඩි වෙනසකටත් එක්කලා. මුලින් ඉඳන් ලිව්වේ නෑනේ එකක්වත් අපි මේකේ වාර ලියන්න කියලා කිව්ව විතරයි මම මේක ලියන්න ඉංග්‍රීසි මීඩියම් කට්ටියට මම වෙනම ටයිප් කරා උත්තර ටික නැත්නම් මාර දෙකම ලියන්න බැරි නිසා ඔයාලා බලා ගන්න ඔයාලා හරියට කරන්න ඇති මම එකම ස්ක්‍රීන් එක දාන්න
මේක පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලිව්වද අපි නැහැ. ලිව්වනේ මේ ටික. පරිශීලකයා කියන්නේ කවුද? පරිශීලකයා කියන්නේ කවුද කියන එක ලිව්වද උත්තර? චුට්ටක් කියන්නේ. නෑනේ රයිට් ලියමු. ඉංග්‍රීසි මීන කාටද තියෙනවා? Explain user. User කියන්නේ කවුද? The one who uses the computer is generally referred to as a user. අන්න පරිගණකයේ පාවිච්චි කරන්න අපි user කියලා කියනවා. चलो आया दिने परिगण के भाविता करना बुद्ध गलिया पता तीनों पुत्र वाला लिया न पुरवा परिशील क्या के लिए क्या ने परिगण के भाविता करना පරිගණක භාවිත කරන පුද්ගලයා පරිගණකයේ භාවිත කරන පුද්ගලයා පරිශීලකයාවේ පරිගණකයේ භාවිත කරන පුද්ගලයා පරිශීලකයාවේ परिगण के भावित करण बुद्ध गलिया पारिशील गया एक दिन विविध वर्ग पारिशील के मेहमती इन्होंने ठीक है विस्तर वाला गेद लिया टेक्स्ट बुक के मैं हाईलाइट कर देना मिला त्याग मैं मैं वाले पोते वाला लिया पुलवा दे वाले मे दी मे विस्तर वाला पास गेद लिया गया विशेषित नाम कार्यशील नाम පුද්ගලයන් හඳුනන නාමය ක්‍රමලේඛක කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් පරිගණක සොෆ්ට්වෙයාර් සාධන එක්කන ක්‍රමලේඛක සංවර්ධක ජාල පරිපාලක පද්ධති විශ්ලේෂක මුදුකාංග ඉංජිනේරු පරිගණක යෙදුම් සහායක වෙබ් සංවර්ධන මේක පොතේ තියෙනවා ලියන්න පුළුවන් මෙතන ලියා ගන්න ඉංග්‍රීසි මීඩියම් කඩේටත් තියෙනවා ඒක නැකිය අවස්ථා ටික ප්‍රෝග්‍රෑමර් පරිගණක ක්‍රමලේඛක क्रम लेखक परिगणक क्रम लेखन निर्माण क्रम लेख गुणगण क्रम लेख गुणगण लिया पुलवाण लिया ट्यूट मैं मूड में ट्यूट ट्यूट नदी कट्टी ट्यूट नदी कट्टी अब नहीं मैं हेमोट में पीडीएफ दी मैं मेसेज मैं ट्यूट आए आए मैं अद क्लास आई ग्रूप वाले मेहम दिन ग्रूप गुड़क निंडे वाल अदाल आयतन वाले ग्रूप वाले इन मम पे मट मे लिंक शेयर वेबसाइट प्रश्न प्रश्न इतना लिंक शेयर हेमोट मेम तीन टेलीग्राम तीन टेलीग्राम थी ना नैतिक टेलीग्राम
නෑ සර්. ටෙලිග්‍රෑම් උත් හදා ගන්න නම් මොකද ඊයේ දැක්කනේ ප්‍රශ්නේ මම දැක්ක ඌ ගෑවිල කට්ටි ටෙලිග්‍රෑම් ගෲප් හදන ටෙලිග්‍රෑම් මේ account හදා ගන්න ඊයේ දැන් ඊයේ කට්ටි දන්නවද ඊයේ වෙච්ච සිද්ධිය ඊරේ මොන මොන ඊරාදනේ හොන්දර නිදාගත්තා නෑ සර්. දන්නේ නෑ කවුද දන්නව මොකද්ද ආ මොකද්ද WhatsApp Facebook ඔක්කොම ඩවුන් වුණා අයියෝ. පැය කීයකටද? පැය 6කටනේ. පැය 6කටනේ. ෆෝන් එක රීස්ටාර්ට් කරපුව කට්ටිය. මම දෙපාරක් රීස්ටාර්ට් කළා. දෙපාරක් රීස්ටාර්ට් කරා, රවුටරේ රීස්ටාර්ට් කරා. ඒ මොකද මට දැන් 10ට 10ට ක්ලාස් එකක් තියෙනවා. 10ට ක්ලාස් එක දැන් ලින්ක් එක දාලා ලින්ක් එක යන්නේ. දැන් 10 ක්ලාස් එකේ ලින්ක් එක දාන්න බෑ. දැන් ලින්ක් එක යන්නේ නැහැ. ළමයිට මැසේජ් දාම ළමයිගේ මැසේජ් එන්නේ නැහැ. ඉතින් මං හිතා ෆෝන් එක අවුල් වෙලා තමයි කියලා දෙපාරක් විතර ෆෝන් එක රීස්ටාර්ට් කරලා 6 පාරක් රීස්ටාර්ට් කළා. කවුද? ලෝෂා. රීසෙට් එහෙම කරේ නැහැ නේද? මේ වමාර කට් කියන්නේ ෆෝන් එකේ ඇනටි විතරයි ගැලවෙන්නේ නැතිලු. ඌ ඇනටි විතරයි ගලවලා නැත්තේ. අනිත් ඔක්කොම කරන්න ඕනේ ඔය කරලා. මේ එතකොට මේ ඉතින් පස්සේ ඊටස් දැක්කම මේ දෙරණකින් අර මැසේජ් එනවනේ ඇලර්ට් එකක්. මේමයි මේ WhatsApp Facebook Instagram down කියලා. මම එන හරි තමයි කියලා. මොකක් ලොකු කේස් එකක් වෙන්නේ නැති. පැය 6ක් උදේ වෙනකන් නැහැ. ඉතින් ඒ වෙලාවේ ඔක්කොලාම Telegram හදාගෙන ඒ හරහා එනවා. ඉතින් කට්ටිය සම්බන්ධ වෙනවා. මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මගේ අර එකම ලින්ක් එකනේ යන්නේ. දැන් 9 වසරත් එකම ලින්ක් එක හැමදාම යන්නේ. ඒ හින්දා ඉතින් අර ළමයිට ප්‍රශ්න නැහැ. පරණ ලින්ක් එක තියෙන කට්ටිය ඊයේ ජොයින් වුණා. තට්ටක් ගාලා. ඉතින් එහෙනම් ඉතින් අපි විකල්ප ක්‍රම හදාගෙන ඉන්න ඕනනේ. ජීවිතේදී විකල්ප අරක නැත්තම් මේක කියලා හදාගෙන මෙහෙමයි. ගොඩාක් හදන්න යන්නත් එපා. ඉතින් ෆෝන් එකේ ස්ටෝරේජ් අර එහෙමත් පදිසා. කවන්න අපි එක WhatsApp group එකකට join වෙලා ඔක්කොලාම ඉමු. ඒතර ඔයාලගේ කියන්නේ 9 වසරේ කට්ටියට දැන් ඔයාලා සම්බන්ධ වෙන ආයතනෙත් එක group එකක්. එතකොට අපි අර සසීලු පණිවිඩ එවන්න මම 9 all කියලා group එකක් හදන්නම්. 9 all කියලා group එකක්. ඒ group එකටත් එන්න. මොකද මේ දැන් අර ඔයාලගේ මේ ආයතන වලින් දාන පණිවිඩ ටික ඔයාලා දැනගන්න බැහැ. හින්දා ආයතනෙට දාලා group එකේ ඉන්න. සරසයි නම් සරසයි, පෙරදෙනිය නෝර සිප්ම නම් සිප්ම. ඔමෙක්සේ කට්ටි ඔමෙක්සිකින් රයිට් ගෲප් හතරක් පාත් තියෙන බලු මේ ගෲප් ටික අයින් කරන්නත් ඕනේ. එතකොට මේ ලබන සතිය වෙද්දි එතකොට ඔයාලගේ පේමන්ට් එක කරලා ඉවරනට පස්සේ යාළුවට තමයි ලින්ක් එක යවන්නේ. ඒ හින්දා එකක් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද මම මේ ලබන සතිය ලින්ක් එකවන්නේ ඔයාලගේ ක්ලාස් වල ලින්ක් එක දාපු ගමන් අපේ අර ක්ලාස් කෝඩිනේටර් යා තමයි හැමෝටම ලින්ක් එක දාන්න. රයිට්. එතකොට මේ මොකද්ද මේ ටෙලිග්‍රෑම් නැත්නම් කමන්නේ අපි එනම් මේ WhatsApp එකෙන් හදාගමු. එතකොට ටියුට් එක නැති කට්ටිය මම ආයෙ ටියුට් එක යවන්න. ටියුට් එක යවලා ටියුට් එක යවන්න. ටියුට් එක print කරගන්න ඊට පස්සේ ලියා ගන්න. දැන් මේකේ වීඩියෝ එකත් මම දාන්නම්. දැන් මට පස්සේ වාර ලියා ගන්න පුළුවන්. රයිට්. අද හිටම දාන්නම් edit කරලා. රයිට්. ඊළඟට එහෙනම් පරිශීලකයන් වර්ග දෙකයි. පරිශීලකයන් වර්ග දෙකයි. කවුද අවසන් පරිශීලක? අවසන් පරිශීලක කියන්නේ අපි පරිගණකය අන්තිමේට පාවිච්චි කරන පුද්ගලයා අවසන් පරිශීලක. රයිට්. මේ end user uses the software maintained by the system user. يعني පද්ධති පරිශීලක විසින් හදන මුදුකාංග භාවිතා කරන්නේ අවසන් පරිශීලක. රයිට්. මෙයා software හදන එක නා. මෙයා තමයි පද්ධති පරිශීලක. පද්ධති පරිශීලක කරන්නේ මුදුකාංග නිර්මාණය කරන එක. පද්ධති පරිශීලක මෙයාලග ලියන්න අවසන් පරිශීලක සඳහා අවසන් පරිශීලක සඳහා මෘදුකාංග නිර්මාණය කරයි. අවසන් පරිශීලක සඳහා මුදුකාංග නිර්මාණය කරන පද්ධති පරිශීලක. අවසන් පරිශීලක මෙයා හදනව පාවිච්චි කරනවා.
පද්ධති පරිශීලක විසින් නිර්මාණය කරන මෘදුකාංග භාවිතා කරයි. එනම් මත දැන අවසන් පරිශීලකයෝ කියන්නේ අපි තමා අවසානයට මේවා පාවිච්චි කරන්න. පද්ධති පරිශීලකයෝ කියන්නේ ඒවා හදන කට්ටිය. මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේ පද්ධති පරිශීලකයෝ. හරි, මේකේ තියෙනවා ඔයාලට නෝට් කරගන්න, end user uses software maintained by the system user creates and maintains softwares. එයා main software හදන ඒවායි maintain කරන ඒවායි system user තමා කරන්නේ. इन्हें परगण का वर्ग की वेग वैन द्वारा लिया गया पुलवाने परशील आवश्यकता परगण के तौर आगे राइट परशील आवश्यकता कंप्यूटर तौर गाने सिंधु हांड कंप्यूटर तौर गाने पुलवा डॉक्यूमेंट टाइप करने कंप्यूटर तौर गाने पुलवा पिन तूर कंप्यूटर गाने पुलवा सेल गेम गहन एक चैट करने कंप्यूटर हदान पुलवा तौर गाने पुलवा इंग्लिश मीडियम में क्या ना टू वेस पारिगाने के तोरा गाने पहाड़ सा नाकारे इन तोरा गाने पुलाम को मुझे मेरा बिगी ना वेलंद बोले पावदी ने पारिगाने क्या वेलंद बोले पावदी ने पारिगाने क्या के लिए ने मेरा बिगी ना ब्रांडेड कंप्यूटर के ला ब्रांडेड हदले वाला दिन ब्रांडेड ब्रांडेड कंप्यूटर्स अनित तो आगे असेंबल कर लगाने पुलवां असेंबल assemble කැලී එකතු කරලා හදන්න පුළුවන් computers තියෙනවා. එහෙනම් අපි computer එකක් ගද්දි තීරණය කරන්න ඕනේ branded එකක් ගන්නවද assemble එකක් ගන්නවද. කෝකද හොඳ කියලා හිතන්නේ ඔයාලා? branded ඒවා හොඳයිද assemble ඒවා හොඳයිද? assemble කියන්නේ කැලී එක එකතු කරලා අපි හදනවා. branded කියලා කියන්නේ company එකම හදලා යවනවා. දැන් Dell හිතන්නකෝ Dell company එකම හදලා යනවා. අපිට ආයේ මොනවද කැලී set කරන්න upgrade කරන්න ඕන නම් හොඳයි. කෝකද හොඳ branded ද assembled ද හොඳයි? इंग्लिश मीडियम कटे लिया गन इंग्लिश मीडियम कटे मैं इंग्लिश मीडियम में क्या ना टू वे ऑफ सिलेक्टिंग अ कंप्यूटर टू वे सिलेक्टिंग ऑफ कंप्यूटर ब्रांडेड असेंबल वाले अदा दिन कैल ये तो कर ला हाई कर गाने का तो होंद यहाँ हाई कर ला यहाँ दीने का तो होंद पनुष कीनो असेंबल लोकशान असेंबल्ड अनिकट दास ब्रांडेड असेंबल अभी ब्रांडेड ब्रांडेड कंप्यूटर आईटी ब्रांडेड कंप्यूटर लक्ष दिखो एक असेंबल करो तभी असेंबल कर लगा दहा पूरी तीस दहा तीनों असेंबल දැන් ඩේක අදාළ කම්පැනි එකෙන් assemble කරන දැන් අපි සාමාන්‍ය වාහනයක් ගන්නවා වාහනයක් ගද්දී ඒ සමාන වාහන දිනා මෙහි කෑලි කෑරි ගනලා මෙහි assemble කරනවා මොනවද දැන් මයික්‍රෝ කාර් කියන්නේ මයික්‍රෝ කාර් මං හිතන්නේ මෙහි assemble දැන් අර දැන් අලුතෙන් එන ඔය මොකක් හරි මේ මහින්ද්‍රා වල එන වාහනයක් SUV එකක් ඒ කියන්නේ අර මේ Honda vessel එක වගේ එකක් ඒක මෙහි assemble කරනවා महिंद्रा वाहन गिना
පිටට වාහන ගෙන නැති ඔය මේ මුල් දවස්වල ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල මේ මගේ තිබ්බකුණලා ගන්න ගියා. ඉතින් මට දැන් ගන්න එකක් ඕන නිසා මම කොහොමරි ගියා, දෙපාරක්ම ගියා. ඉතින් ඒක ගන්න ඇඩ්වාන්ස් රුපියල් 50,000 කරන්න ගිහිල්ලා මේ කරේ නැහැ. ඒ කියන්නේ දෙවෙනි දවසේ යද්දි මම දැක්කා එක වාහනයක මේ ඇසෙම්බල් කරලා මේ විකුණන්න තියෙන අලුත් වාහනයක බ්‍රේක් ලයිට් එක ඇතුලේ වතුර වතුර කියන්නේ මේ ජල වාෂ්ප වගේ බැඳිලා. එතනින්ම එපා වුණා. මොකද දැන් විකුණන්න කලිනුත් ලයිට් එක ඇතුලේ වතුර යනවනම් ඒකේ ක්වලිටිය ගැන හිතා ගන්න පුළුවන්නේ. ඒකයි කියන්නේ අර බ්‍රෑන්ඩඩ් එකක් කියලා කියන්නේ එහෙන් හදලා ඉන්න එකක ක්වලිටිය වැඩි. ඉතින් මොනවා කරා රයිට්. එහෙනම් මතක තියාගන්න ඉතින් ඇසෙම්බල් හොඳයි, අරතරම් කල් පවතින්නේ නැහැ. හැබැයි මිල වැඩි රයිට්. අරතරම් කල් පවතින්නේ නැහැ. असेंबल ඉතින් අපිට අවශ්‍ය විදිහට කෑලි සෙට් කරලා असेंबल කරගන්න පුළුවන්. VGA කාඩ් ද ප්‍රොසෙසර් වෙනස් කරන්න පුළුවන්. මේ වගේම නේ මෙයාලා असेंबल මෙයාලා බ්‍රෑන්ඩඩ් එකේ असेंबल කරන්නේ හරි ෆීචර් එකට, හරි මදර් බෝඩ් එකට, හරි RAM එක, හරි ප්‍රොසෙසර් එක, ඒ ස්ටෑන්ඩඩ් ෆීචර්ස් එක තමයි යාලා असेंबल කරන්නේ. අපි එහෙම නැහැ, අපි වෙනස් කරනවා රයිට්. ඊළඟට පරිගණක ස්වභාවය හා අණුව පරිගණක වල ස්වභාවය නේචර් ගන්න වර්ග දෙකයි මේ තියෙන. Non portable computers ne mobile use meke thiyena me thiyenne jangama pariganaka ekak jangama pariganaka me non mobile computers for mobile use deweni eka nischala nischita sthanayeka thaba ganna pariganaka giya sathi api saakatcha kara giya sathire kali නිශ්චිත ස්ථානයක තබා ගන්නා පරිගණක non portable computers කියන ඒවට computers for mobile use කරන මොබයිල් කියන්නේ එහෙම ගෙනියන්න පාවිච්චි කරන computers. එහෙනම් features ටිකක් බලන්න. ජංගම පරිගණක ලක්ෂණ මේවා පහසුයි. එහා මෙහා ගෙනියන්න පුළුවන්. බැටරියෙන් ක්‍රියාත්මක වෙන්නේ සැහැල්ලුයි. මේකෙත් තියෙනනේ ෆීචර්ස් ඔෆ් මොබයිල් පෝටබල් කම්පියුටර්ස් වල තියෙන ෆීචර්ස්. ඔපරේට් විත් රීචාර්ජබල් බැටරිස් නේ. එහෙනම් මේක ආරෝපණය ආරෝපණය කළ හැකි බැටරියකින් ක්‍රියාත්මක වේ. पाविच कर එහෙම යන ගමන් මේ ට්‍රැවල් කරද්දි බස් එකේදී ට්‍රේන් එකේදී ගුවන් යානයේදී පාවිච්චි කරන්න පුළුවන්. පහසු ස්ථානයක සිට භාවිතා කළ හැක. පහසු ස්ථානයක සිට භාවිතා කළ හැක. බස වල ලියන්නේ මම මේ පෑනෙන් ලියන්නේ මේක ස්ක්‍රීන් එක පොඩි කරපුවම ලියන්නම හරි ටික ලොකු වුණාද දැන් ඉංග්‍රීසි මීඩියම් එකට මේ අපිට දැම්මන් බස් එකේදී කෝච්චියේදී බසය දුම්රිය වගේ තැන්වලදී පාවිච්චි කරන්න පුළුවන්.
උදාහරණ දීලා තියෙන ලියන්න දැන් මේක තියෙනවනේ ලැප්ටොප් නෝට්බුක් හෑන්ඩ් පීසි පොකට් පීසි පීඩීඒ පර්සනල් ඩිජිටල් ඇසිස්ටන්ට් පීඩීඒ ස්මාර්ට් ෆෝන් ස්මාර්ට් ෆෝන් සුහුරු දුරකතන නිශ්චිත ස්ථානවල තබාගත භාවිතා කරන පරිගණක නිශ්චිත ස්ථානයක පාවිච්චි කරන පරිගණක ඒ වගේ ලක්ෂණ මොනවාද මේක ප්‍රධාන විදුලි සැපයුමෙන් තමයි ඔපරේටඩ් යූසින් ද මේන් ඉලෙක්ට්‍රිසිටි පවර් සප්ලයි ප්‍රධාන විදුලි සැපයුම හරහා අපි මේක තියෙන එක බලමු ප්‍රධාන විදුලි බල සැපයුමක් ඔස්සේ විදුලිය ලබා ගත යුතුයි ලියගන්න එක සිංහල මිනු කට ලියන්න පුළුවන් ප්‍රධාන විදුලි බල සැපයුමක් ඔස්සේ විදුලිය බලය ලබා ගන්න ඕනි ඊළඟට ප්‍රමාණයෙන් විශාල හා බරින් වැඩි නිසා නිවස පාසල සහ කාර්යාල වැනි නිශ්චිත ස්ථානයක ස්ථාපිත කර භාවිත කරයි ලාර්ජ් ඉන් සයිස් ඉන්ස්ටෝල්ඩ් ඇන්ඩ් යූස්ඩ් ඉන් සයිස් එක වැඩි පාසල් වල ආදී දේවල් තැන් වල පාවිච්චි කරනවා පේනවනේ ඔයාලට අවශ්‍ය දැන ලොක් කරලා බලන්න පුළුවන් ස්ක්‍රීන් එක ඔන්න ඔය ටික ඉක්මන ලියමුනේ ඉවර කර ගන්න තෝනේ ඔයාලගේ ප්‍රෝග්‍රෑමින් පාඩමට ලබන බ්‍රහස්පතින්දා රෑ ක්ලාස් එකක් දාන්න හිතන් ඉන්නවා ප්‍රෝග්‍රෑමින් කොටසට පොඩි මේ කීවලට තියෙන පාඩම් වල ඒකට අපි ජොයින් වෙමු ඒක එතකොට ඔයාලට අර මුලින් ඉඳන්ම අවශ්‍ය ටික කෙරේ ප්‍රෝග්‍රෑමින් එකට දාලා තියෙන්නේ හරි ඒක මම කියන්න හරියට මේක ලිව්වනේ ප්‍රධාන විදුලි වල සැපයුමක් ඔස්සේ විදුලි ලබා ගන්න ඕනේ ප්‍රමාණයෙන් විශාලයි බරින් වැඩි එදා නිවස පාසල කාර්යාල වැනි ස්ථානවල භාවිතා කරයි මම ඒක කියන්නම් බ්‍රහස්පතින්දා රෑ 9ට තමයි දාන්න ඉතින් ඉනිමයි හරියටම කියන්න මේ සතියේ ලබන සතිය වගේ වැටෙන රයිට් ඊළඟ ප්‍රශ්නේ ඔන්න පරිගණක දුඩාංග ගැන කිව්වා මේක කම්පියුටර් අනිවාර්යෙන් වැදගත් වෙන කොටස් මේ අතරින් ඉන්නේ අපිට ස්පෙෂලි වැදගත් වෙනවා හાર્ඩ් ඩිස්ක් එක VGA කාඩ් එක RAM එක සෙන්ටර් මධ්‍යසක සුම් මේකගේ සහ ඒක උඩින් වහන ෆෑන් එක මොකද මේ මධ්‍යසක සුම් මේකගේ මාරු විදියට රත් වෙනවා ඒ රත් වීම අඩු කරන්න ෆෑන් එකක් පාවිච්චි කරනවා මේ හැම ඩිවයිසස් ම සම්බන්ධ වෙනවා මදර්බෝඩ් එකට පවර් සප්ලයි එක ඕනේ වෙනවා ආදානුපාංග ප්‍රතිදානුපාංග ආචයනුපාංග අරගෙන මේ උදාහරණ ලියන්න මෙතන උදාහරණ ලියන්න පුළුවන් නේ එක තැන තියෙනවා සේවාදායක පරිගණක සේවා දායක පරිගණක all in one සියල්ල ඒකක පරිගණක සියල්ල ඒකක පරිගණක මේස පරිගණක desktop computers මේස පරිගණක වැඩහල් workstations
වගේ උදාහරණ ලියන්න පුළුවන්. ආදානුපාංග ප්‍රතිදානුපාංග ආචයනුපාංග වලට වර්ග කරන්න කියනවා. මේ දෘඩාංග කොටස් ටික අපිට වර්ග කරන්න පුළුවන් නේ මේවා. ආදානුපාංග වලට එනවා කීබෝඩ් එක මවුස් එක යතුරු පූර්ව කීබෝඩ් එක කියන යතුරු පූර්ව කියලා. මූසිකය මූසිකය මයික්‍රෝෆෝනය ඔන්න ආදානුපාංග. ප්‍රතිදානුපාංග වලට නම් පරිගණක තිරය මොනිටර් එක පරිගණක තිරය මොනිටර් එක මුද්‍රණ යන්ත්‍රය ගන්න පුළුවන් ප්‍රින්ටර් එක මුද්‍රණ යන්ත්‍රය ඒ වගේම නාදකයේ ස්පීකර් එක නාදකයේ ස්පීකර් එක මේ ආදාන ප්‍රතිදාන දෙකටම අයිති වෙනවා ටච් ස්ක්‍රීන් එක. ආදාන ප්‍රතිදාන දෙකටම අයිති වෙනවා ටච් ස්ක්‍රීන් එක. නාදකේ ඊළඟට මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන් අපිට ටච් ස්ක්‍රීන් එක. ටච් ස්ක්‍රීන් එක කියන්නේ ස්පර්ශ තිරය. මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන් ස්පර්ශ තිරය. ෆෝන් එකේ එහෙම තියෙන ටච් ස්ක්‍රීන් එක මේ දෙකම පාවිච්චි කරන්න පුළුවන් ස්පර්ශ තිරය. පේනව නේද ඔයාලා ලියන එක? ආදාන ප්‍රතිදාන දෙකටම පාවිච්චි කරන්න පුළුවන් ස්පර්ශ තිරය. ටච් ස්ක්‍රීන් එක ආදාන කරන්නත් පාවිච්චි කරනවා, විවිධ දේවල් ඇතුළත් කරන්නත් පාවිච්චි කරනවා, විවිධ දේවල් එළියට පෙන්වන්නෙත් ස්ක්‍රීන් එකේ. දත්ත ගබඩා කරන්න පාවිච්චි කරන පාංග අපිට දැන් මතකයි නේ. දෘඩ ගැටිය හාඩ් ඩිස්ක් එක ඩේටා ස්ටෝ කරන්න මේ දෙන්නේ හාඩ් ඩිස්ක් එක දෘඩ ගැටිය. ඊළඟට ප්‍රකාශ තැටි CD DVD අයිති වෙන්නේ ප්‍රකාශ තැටි. CD DVD වගේ ඒවා අයිති වෙන්නේ ප්‍රකාශ තැටි වලට. ප්‍රකාශ තැටි සැනලි දාවක පෙන් ඩ්‍රයිව්ස් වලට කියනවා සැනලි දාවක කියලා. සැනලි දාවක පෙන් ඩ්‍රයිව් චුම්බක පටි ඔයා පාවිච්චි කරනවා අර කැසට් පීස් වගේ දැන ලියා ගන්න චුම්බක පටි. දත්ත ගබඩා කිරීමේ උපාංග ඊළඟට ඔයාලා ඔත් එක්ක ක්‍රියාකාරකම් ටිකක් කරන්න. ක්‍රියාකාරකම් ටිකේ මං හිතන්නේ පුළුවන් ඔයාලට කරන්න. ඔය මෙවේ ටියුට් එක ආශ්‍රිතම තමයි ක්‍රියාකාරකම් වෙන්නේ. අපි ලබන සතියේ එක්සෙල් පාඩම් පටන් ගමු. එක්සෙල් පාඩම් පටන් ගමු ලබන සතියේ. ඔයාලගේ දන්න යාළුවෝ ඉන්නවනම් සම්බන්ධ කරගන්න. අපි පුළුවන් තරම් ඉක්මනට මේ ටික ඉවර කරලා ආය පාරක් මුලින්ම රිවයිස් කරමු. දැන් මාස 3ක් තියෙනවා අපිට. මාස 3 ඇතුළත මේක තට්ටට්ට කාලේ ඉවර කරලා මාස 3කින් කොහොමත් අපිට වැඩි කාලයක් යනවා ප්‍රෝග්‍රෑමින් පාඩමටයි මයික්‍රෝ කන්ට්‍රෝල් කියන පාඩමට. ඒ වුණාට අපි ආය පාරක් පුළුවන් තරම් මේ ටික රිවයිස් කරගමු. නැවත නැවත රිවයිස් කරලා අපි 10 සතයක් කැමති කට්ටිය ඉන්න පුළුවන්, අනිත් කට්ටියට ඉන්න පුළුවන්. මේ මොකද අපි මේ ග්‍රේඩ් 10 එකට ගන්න ලොකු අඩිතාලමක්. මේ කොහොමත් සිලබස් වෙනස් වුණා ගමන් ඔයාලට ටිකක් එක්සෑම් එක අමාරුයි. අපේ ඉතින් මේ පාර ඕල් වල යන කට්ටියත් සුපිරි වැඩ පිළිලක් තියෙනවා. දැන් පටන් ගන්න තියෙන ඉතින් ඒක කරගෙන යනවා. ඔයාලට පෙරිසල්සුත් කිව්වනේ.
මාසෙ ගිය පාර අපිට 20ක් තියෙනවා බී 16යි තවත් ඇති කියව නැති කට්ටිය 20යි බී 16යි සී 5 10ක්ද පුත් තියෙනවා රයිට් එසුත් තියෙනවා එස් මේ දෙක තුනක් තියෙනවා මට කියන්න ආවෙ නෑ කවුද කියලා ආරංචි එස් දෙක තුනක් තියෙනවා කියලා ඉතින් මෙහෙමයි වැඩ නොකර හිටියොත් ඉතින් අන්තිමේට ක්ලාස් ආපු කට්ටිය අනික මේක ඔන්ලයින් කරපු එකක් නේ ඔන්ලයින් කරපු එක සාමාන්‍යයෙන් අපි අන්තිමේට මේ ක්ලාසස් ඔන්ලයින් කරේ එතකොට ඒ කියන්නේ නිකන් මං කියන්නේ ඒ බී ප්‍රතිඵල විතරක් මං එළියේ දාලා තේරුම්න්නේ නැහැ මම මේ පාර ප්‍රතිඵල ලිස්ට් එක දැම්මේ නැහැ ක්ලාස් එකේ මොකද අර එකලම මේකට පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා ඒ හින්දා ඒක දැන් විසඳනකම් මං දාන්නේ නැහැ එකලම එක ගැටුවක් තියෙනවා යාගේ මොකද හොන්දට වැඩ කරපු ළමෙක් මේ එයාලා කම්ප්ලීට් කරලා තියෙන්නේ මේ ප්‍රතිඵල බලද්දි මොනවාරි ළමයිගේ ලකුණක් මාරු වෙලා හරි පේපර් එක මාරු වෙලා හරි යාගේ දැන් සාමාන්‍යයෙන් ක්ලාස් එකේදී ඕනම් පේපර් එකකට ලකුණු 70ට වැඩි ගත්ත ළමයි මැත්ස් වලටත් එහෙමයි එයාට W එකක් ඇවිල්ලා තියෙනවා ඒක වෙන්න බෑ කොහොමත් වෙන්න බෑ මේ මේ කියන්නේ ඒ ළමයා නිකන් පේපර් එක ලිව්වත් S එකක් එනවා يعني නිකන් නිකන් දන්න දැනුම ලිව්වත් S එකක් එනවා මං කියන්නේ අර ඉර බස්නාහේ පැව්වත් මේ ළමයට F එකක් එන්න බෑ මැත්ස් වලටත් එහෙමයි يعني සාමාන්‍ය පන්තියේ දෙවෙනි තුන්වෙනි වෙන ළමයි දැන් එයාලට A එකට කම්ප්ලেইন එකක් දාලා රිකරෂන් එකක් දැම්මා මං ඒ නිකන් ප්‍රතිඵල දාලා ඒක නේ දාන්නේ මොකද එයාට කරන අසාධාරණයක් එමුණු දැනට ඒ 20ක් තියෙනවා ඉතින් ඒ 20 ඒ 20 කියන්නේ ඉතින් ඔන්ලයින් හිටපු කට්ටියකින් ගත්ත ප්‍රතිඵල බී 16ක් තියෙනවා සී 6යි තියෙන්නේ S කිව්වේ නෑ කවුරුත් ඇවිල්ලා මට S කියන කීයද කියලා S මං හිතන්නේ දෙකක් හෝ තුනක් ඇති S නැත්තේ නෑ තියෙනවා එතකොට ඒ කියන්නේ අන්තිමේ ක්ලාස් ඇවිල්ලා රේමින් ඒ කියන්නේ අන්තිම දවස් වල ආපු කට්ටිය ඉතින් අනිත් කට්ටියට ආව කට්ටියට ඉතින් හොඳ ප්‍රතිඵල තියෙනවා ඉතින් මේක මේ ඒකක් ගන්න අමාරු නෑ හරියට වැඩ ටික කරන් ගියොත් කරගන්න පුළුවන් එක්සෑම් එක එන්න එන්න ටෆ් වෙනවා එන්න එන්න අමාරු වෙනවා ඉතින් ඒකට අපි අවශ්‍ය දැනුම වැඩි කරගන්න ඕනේ රයිට් ඉස්සර දෙවෙනි පේපර් එකට ඉස්සර කාලේ මේ දෙවෙනි පේපර් එකට තිබ්බේ ඕලෙල් දෙවෙනි පේපර් එකට තිබ්බේ පිටු සාමාන්‍යයෙන් පිටු හතරක්වත් තිබ්බේ නෑ පිටු තුනක් විතර තියෙන දෙවෙනි පේපර් එකට නේ දැන් සාමාන්‍යයෙන් පිටු 8ක්ද 10ක්ද දුක දෙනවා දෙවෙනි පේපර් එකට ඒ තරම් ලොකු වෙලා තියෙන ලියන්න තමයි තියෙන්නේ අමාරුනේ අමාරුනේ ඒ 20ක් ගන්න දෙයක් නෑ නේ ප්‍රතිඵල හොඳට තියෙනවා ඉතින් ඒකයි වැඩ කරන්න ඕනේ පරිගණකයක පර්යන්ත උපාංග මොනවද මේ පෙරිපෙරල් ඩිවයිසස් කියන්නේ පෙරිපෙරල් ඩිවයිසස් කියලා කියන්නේ කම්පියුටරේට ආදාන ප්‍රතිදාන සියලුම උපාංග අපි කියනවා පෙරිපෙරල් ඩිවයිසස් කියලා කම්පියුටරේ තියෙන ආදාන ප්‍රතිදාන සහ දත්ත ගබඩා කරන උපාංග ඉන්පුට් ස්ටෝරේජ් ඇන්ඩ් අවුට්පුට් ඩිවයිස් ආර් කෝල්ඩ් පෙරිපෙරල් ඩිවයිසස් ලියන්න පරිගණකයේ සතු පරිගණකයේ සතු ආදාන ප්‍රතිදාන හා ආචයන උපාංග හා ආචයන උපාංග පර්යන්ත උපාංග ලෙස හඳුන්වයි භංග සියල්ල පරිගණක සතු ආදාන ප්‍රතිදාන සහ ආචයන උපාංග සියල්ල පර්යන්ත උපාංග ලෙස හඳුන්වන්න මේක දිරණනේ මේ යට ටිකනම් ලියන්න ඕනේ ඉන්පුට් ස්ටෝරේජ් ඇන්ඩ් අවුට්පුට් ඩිවයිස් ආර් කෝල්ඩ් පෙරිපෙරල් ඩිවයිසස් මේ ටික අවශ්‍ය නැහැ ඉන්පුට් ඩිවයිස් කියන්නේ ඩේටා ඉන්පුට් කරන ඒවා අවුට්පුට් ඩිවයිස් කියන්නේ ඩේටා අවුට් ප්‍රතිදානය කරන ඒවා ඉතින් ලොකු කොට අවශ්‍ය නැහැ ඉඳ තියෙනවා නේද ලියා ගන්න හා මේකක් දාන්නම් ඔයාලට ඊළඟට ඔන්න ඩිවයිසස් ටික තියෙනවා දැන් පර්යන්ත උපාංග ටිකත් වර්ග කරන්න පුළුවන් දැන් මේක මම දැන් කරන්නේ
वाला गिद्ध दिखरान पार्रे अंतु पांगड़ी का वार्क करान आचायन प्रतिदान आदान उपांगोल एक दाम प्रतिदान उपांगोल देख दाम आचायन उपांगोल तुन दाम एम दाल मां नाम कल देना वाला गिद्ध दिलिया मैं के बाला लिया नू कीबोर्ड माउस आदान उपांग्य स्पीकर्स प्रतिदान उपांग्य हेडफोन आदान उपांग्य वायरलेस राउटर्स मेक इन मेक जालकरण उपांग्य मेक इंटरनल डिवाइस वेब कैमरा आदान उपांग्य यूपीएस सर्च प्रोटेक्ट इंटरनल हार्ड ड्राइव्स मेक आचाइन उपांग्यक मदरबोर्ड इंटरनल डिवाइस मेमोरी की अन्नी पेरी पेरल डिवाइस सीडी डीवीडी कील की अन्नी आचाइन उपांग प्रिंटर्स प्रतिदान उपांग्यक प्रिंटर्स प्रतिदान उपांग्यक स्कैनर्स स्कैन दी स्कैन इला आदान उपांग्यक वाला अच्छुपति तीन एक बल लिया वाले पे तुम तेरा क्वेन नो नहीं अच्छुपति ने क्रिया कार के में तीन ने एक कालनु लिवन अभी मैंने मोइटस प्रतिदान उपांग मोइटस प्रतिदान उपांग लिया पुलवा नहीं बैरी कट्टी तो सन लिया पुलवा कट्टी तो सन बैरी कट्टी तो बदल बर मेट वर्ग लिया पुलवा इनपुट डिवाइस आउटपुट डिवाइस स्टोरेज डिवाइस कल लिवा पुलवा तन लिया ठीक है हमारो नया नहीं के लिए सी नहीं अभी ना कोड़ा सजा थानी मलिया नॉन एक दे लाभर साथी जाऊँ वाला डे मैं मैं देंगा मैं की ठीक दें आज मैं मेरे उसको बालागन दिया क्या मैं इसे सुन कोड़ा कर दिया ना वेबसाइट टेक वाली नहीं सा एक वेरिएट चेक आवांग मैं वाला के वो ठीक है हादला मटे वन नॉन हम ओके मैं आप गेन ट्राई कर बु पैड मटे वन नॉन है बालान ने इतो कोटे लीले वन नॉन है दैनेट मेक लिया लती आगन ने मध्यसु मेक मत के सरहा प्रोसेस सीपीयू पड़ी अद हसा दी हईलैट कल मध्यसु मेकन मुखद मध्यसु मेक परगण की मूल कील की दत्त सकस्क पावीकर उपांगित मध्यसु मेक मिलसा मूल परगण की सकसने दत्त सकसी मे कार्य वेगवाद सिद्धुन लि मिनीसा परगण की मूल सकसन मध्य सकसु मेक के मोले लेस सकसने अंदुनु लबाय इगेन मिनिस मोले वागी तमा मध्य सकसु मेक के गणं हदन राइट मिने मेटिक तमा इतना लिया गन्न ओने मध्य सकसु मेक के गने केटी हंदिनीमा इंग्लिश मीडियम एके तीनो इतना बिफोर परचेसिंग एन आइटम इट इज इंपोर्टेंट टू बी टू अवेयर ऑफ द वैल्यू एंड द क्वांटिटी क्वालिटी ऑफ द item specifications are generally about common and make එකක් දාලා දෙයි english medium කට්ටි මේක බලන්න textbook එකේ පෙරලා ගන්න ඔයාලගේ textbook එකේ ඇති
सिंगल मिनट कट लिया करना मैं बड़ा कर मीडियम देकर मैं आदि चुटक Much as the brain is the most important for the human, the processor, central processing unit, is the most important part of the computer. The processor processes data. Specifically, as such, the processor is considered as the brain of the computer. පේනවනේ වලට ඇතිනේ කියලා වෙලා ඊළඟට මම ඊළඟට හයිලයිට් කරලා දෙන්න දව නැත්තම් ටයිම් වැඩි සන්නිවේදන උපාංග කීපයක් මම ඉතින් සන්නිවේදන උපාංග මේකේ නැහැ අපි බලලා ලියමු ඒ ටික ලියාගමු සන්නිවේදන උපාංග communication devices communication device දත්ත සන්නිවේදනය කරන්න පාවිච්චි කරන උපාංග මොනවද मोडम के उपकरण तीन मोडमे अंतर्जाल संबंध राइट मार्ग के राउटर कम्युनिकेशन डिवाइस का आरजे पीजे ने आरजे 45 केबल लेके गांडा कनेक्ट रहेगा मैं केबल आओ आरजे 45 कनेक्ट रहेगा तो ये ने आरजे 45 कनेक्ट आरजे 45 कनेक्ट रहेगा करना पुलवा ජාලකරණ අතුරු මුහුණත් කාට්පත ජාලකරණ අතුරු මුහුණත් කාට්පත නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් नेटवर्क इंटरफेस कार्ड चालकरण अतुर मुहुनात कार्ड पद ओवगे डिवाइसेस देना सन्निवेदन उपांग वलड सुचय हो नाभिय स्विच ओ हब मध्य सकसने සකසනේ ප්‍රොසෙසර් ඉංග්‍රීසි මෙනු කට්ටි බලලා ලියන්න මම ප්‍රොසෙසර් අපොසර වේගය නේ ඔක පිරිවිතර ලියද්දි එහෙම ලියන්න ඕන සකසනේ ගැන කතා කරද්දි අපි මෙහෙම ලියමු පිරිවිතර කීපයක් නේ සකසනේ වේගය मादिलिय वर्गे प्रोसेसर के स्पीड एक ब्रांड एक प्रोसेसर टाइप एक
ඩුවල් කෝද කෝරඩුවද කියෙන ඉළඟට රැම්ම එකේ ධාරිතාව සසම්භාවය පිවිසුම් මතක සසම්භාවය පිවිසුම් මතක රුළු තැටිය හාඩ් ඩිස්ක එක වීජී කාඩ් එක මෙතන තියෙන බල ලියන්න මෙති පිරිවිතර නිෂ්පාදන සමාගම සකසනයේ වර්ගය පඩි ලීල තියාගන්න ම ෆොටෝස් ගහ එවන්න කිනවලට බලන්න හැමෝම ලීල තියෙනද කියලා බලනවා බලන්න මෙමයි ක්ලාස් එක පටන් ගන්න දැන් ලබන අඟහරුවාදාට කලින් දවසේ මට එවන්න ඕන මං එවන්න කියනලා එවන්න අපිතුමු සඳ උදේ හයට විතර සඳුදේ හයට විතර නැත්නම් හැමෝම විතර මේ වන්න එපා එතකොට බලන්න බෑ ෆෝන් එක යනවා මැසේජ් පහලට සන්දර්ශකේ නේ සන්දර්ශකේ ගැන සැලකිලිමත් වෙන්න ඕන ඊළඟට අහනවා පුළුවන් නේද ලියන්න මේ ටික ලියන්න තියෙන සන්දර්ශකේ ප්‍රමාණය සන්දර්ශකයේ තාක්ෂණය මොයිට සන්දර්ශකයේ තාක්ෂණයෙන් මාතෘකාව විදිහට තියෙන ටික ප්‍රධාන මතකයේ RAM එක දෘශ්‍ය චිත්‍රක අනුහුරුව VGA කාඩ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දෘශ්‍ය චිත්‍රක අනුහුරුව ශබ්දපත ඔය ඔක්කොම ලියන්න පුළුවන් සැලකිලිමත් විය යුතු පිරිවිතර ස්ථාපිත මුදුකාංග ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ ලියාගන්න පරිගණක මිලදී කලීමේදී සකල්කාබල තාක්ෂණික නොවන පිරිවිතර අපි කිව්වනේ මොකද්ද වගකීම් කාලය වගකීම අපි වර්ග තුනකට කතා කරනවානේ වොරන්ටි එක වගකීම වොරන්ටි එක වර්ග තුනයි මොනවද එකක් මැනුෆැක්චර් වොරන්ටි නිෂ්පාදන වගකීම් නිෂ්පාදන වගකීම මැනුෆැක්චර් වොරන්ටි ඉංග්‍රීසි මිනිහ ගැට ඉංග්‍රීසි වලින් ලියා ගන්න මේ ප්‍රශ්න නැ මොකද නැත්තේ මේ ගැන ඔයාලට විමා නිෂ්පාදන වගකීම දීර්ඝ කළ වගකීම extended even I don't have the constructions එමෙද බෑනේ මේක වල මම හැමෝටම දුන්නේ write the examples communication devices තියෙනවා ඊට පස්සේ write some important specifications to be considered in purchasing computers පස්සේ නික නෑනේ ඉංග්‍රීසි එකේ නෑ සිංහල එකේ කවන්නේ
මේක අන්තිමේට තව ප්‍රශ්න තියෙනවා අවුලක් නැහැ හින්දා. අන්තිමේ රැති ෝකි බා දාසේ පිටුවේ තියෙනවා පිටු 16ක් තුනද මම මේ දෙකක් මගේ කිව්වේ අන්තිම ප්‍රශ්නේ රයිට් හරි ඒක මම හදලා දාන්න හදලා දාන්න කියන්නේ එහෙම අවුලක් නැහැ අපි නැති ටික පොඩ්ඩක් බලලා අර ඉංග්‍රීසි මීඩියම් එකේ වට අට්ටක් ගාලා වෙනස් කරලා දැම්ම නිසා ඩක් එහෙම වෙන්න ඇති රයිට් හතමාරණ ඉන්න අපි අදට ක්ලාස් එක නතර කරමු මම මේ ටික ටියුට් එක පුරවලා එවන් නම් ඔයාලට එහෙම වුණොත් මේකෙත් පොඩි වීඩියෝ පාට් එකක් දාන්න වෙනවා මොකද ලබන සතියේ මම එක්සෙල් පටන් ගන්න ප්ලෑන් කරලා තිබුණේ අපි පොඩ්ඩක් ලබන සතියේ තව චුට්ටක් මේක පිළිබඳව ඩිස්කස් කරලා මේකේ අර පෝට් ටික පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා මේකේ මේ කෙවෙනි පිළිබඳ පෝට්ස් ටික සාකච්ඡා කරන්න තියෙනවා අපි ඊළඟට දැන් ඔයාලට තව ක්ලාසස් ඇතිනේ මටත් තියෙනවා මේ අපි එක්සෙල් ටික පටන් ගමු චුට්ටක් වේගෙන් යන අවුලක් නැහැ නේ වේගය වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේද මම වීඩියෝ එකක් දානවා අපි මෙහෙම වේගෙන් ගිහිල්ලා මේකේ මේක පිළිබඳ ආය පාඩක් රිවයිස් කරගමු يعني කිසිම කෙනෙකුට මේකේ දැන් ළමයි බන්දනේ පටන් ගදින 16 කියලා දැන් 12 ඉන්නේ ඒකට තියෙනවද නැද්ද දන්නේ නැහැ කොහොමද ලබන සතියෙන් පස්සේ ඒ කියන්නේ අපිට ඉන්න ප්‍රමාණය හරියට තීරණය කරන්න බෑ එහෙනම් ෆීස් එක ගිව්වට පස්සේ තමයි ඇඩ් කරගන්න ලබන සතිය මොකද එතකොට ඉන්න කට්ටියට කට්ටියගේ ගෙදරවල ටික බලාගෙන මට කරගෙන යන්න පුළුවන් නැත්නම් ඉතින් ළමයි 20ක ගෙදරට බලලා ඒ ළමයි ඉගෙනම සම්පූර්ණ සම්බන්ධයෙන් නැත්නම් තීරුමක් නැහැ නේ මගේ කාලේ එහෙනම් ඉන්න ප්‍රමාණය මම තීරණය කරන්නේ ෆීස් එක ගෙවුවට පස්සේ එතනින් එහාට අපි දෙන කට්ටියගේ වැඩ ටික බලාගෙන අඩුපාඩු ටික හදාගෙන හැමෝම හොඳ පරිගණක දැනුමක් ඇති කර ලබාගෙන ඉස්සරහට කරගෙන යමු මම අදට ක්ලාස් එක නතර කරනවා හැමෝටම ආයුබෝවන් සුභ රාත්‍රියක් වේවා මොන හරි ප්‍රශ්නක් තියෙනවා එක්කෙනෙක් කියන්න ඉස්සලාම කවුද ඉමාෂ කියන් ඉමාෂ සර් මේ ගෲප් එකටදල රිසිට් එක දාන්න ඕනේ රිසිට් එක ඔයා කොයි ක්ලාස් එකක කෙනෙක්ද තමන් සම්බන්ධලා ඉන්න ක්ලාස් එකට දාන්න හා නැත්නම් මෙහෙම අවුලක් නැහැ ඔයාලා සම්බන්ධලා දින්න දැන් ඔයාලට 076 නම්බරයක් දීලා තියෙන ඒකට තමයි රිසිට් එක එවන්න ඕනේ නෝට් 76 නම්බරයක් දුන්නේ 076යි 390යි 28යි 43 කියලා නම්බරයක් प्रश्न सर प्रेजेंटेशन में क्या ना आप वो किया ना पुलवाम से कोई प्रेजेंटेशन नहीं होता ऐसे क्लास का पटांग दी क्यों क्लास का पटांग दी यार मांग क्यों आ रहा है मैं वाला के वैद हादले वाले का था ओ सर खाओ दर दर कराने वाले से आ वो यार मैं मैं था वाला तो देख मैं पार्ट में यूरिच का माँ मैं पार्ट में यूरिच का माँ वाला पुलवाम මේ පාඩමෙන් පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදන්න. පරිගණකයක් මිලදී ගද්දී සැලකිලිමත් වියොත් කරුණු. පරිගණක පිරිවිතර මොන වගේ පිරිවිතරද? එතකොට අපි හાર્ඩ්වෙයාර් ස්පෙસિෆිකේෂන් මොනවද? හાર્ඩ්වෙයාර් කම්පියුටර්ස් මිලදී ගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ හાર્ඩ්වෙයාර් මොනවද? ආදානුපාතික සරි මේ
පොසසර එක වේගේ ගැන සැලකිලි මත්තෙන්න්න ඕන මේ වගේ පොඩි අයිඩියක කිසලාම් පලෑන්න හදාගන්න ඒ වගේ රූපටිකක් හොයාගන්න යි පලෑන්න හදාම් රූපටයක් හොයාගන්න දැන් ඉසල්ලා මෙහෙනම් පරිගණක මිලදී ගැනීමේදී සැලකිලි මැත්තයුතු කරුණු කියල මාත්තුකා දැම මිලදී ගැනීමේදී සැලකිලි මත්තයුතු කරුණු කියල දැම් දාල වෙර වෙලා ඊට පස්සේ සැලකිලි මත්තයුතු කරුණු කියල දාලා දැම් මේක තියෙන නිසල්ලා පරිශීලක අවශ්‍යතා පරිශීලක අවශ්‍යතා කියල දාලා අර පරිගණක වර්ග කරණය කරන්න පුළුවන් මොනවද සියල්ල මේ ගැනේ නිශ්චිත ස්ථානික තියෙන පරිගණකයකට අපි තෝරගන්නේ එහෙමනම් මොනවද ඒකේ තියෙන ලක්ෂණ ජංගමව භාවිතා කරන්න පුළුවන් පරිගණකයකට පාවිච්චි කරන්න එහෙනම් ඒකේ තියෙන ලක්ෂණ මොනවද රයිට් මේ පාඩම ඉවර වුණාට පස්සේ යම්ම දවසක් හරි ක්ලාස් එකෙන් ලීව් වෙන්න වෙන ක්ලාස් එකක් තියෙන කට්ටිය හැමෝටම ගුඩ් නයිට් වෙන ක්ලාස් තියෙන කට්ටිය ලීව් වෙන්න ඊළඟට ඒකේ ෆීචර්ස් ටික කතා කරලා ඊළඟට අපි කියන්නේ පරිගණකයේ ලක්ෂණ ටිකනේ තියෙන්නේ ඊළඟට අපිට කියන්න පුළුවන් පිරිවිතර හඳුනා ගනිමු පිරිවිතර කියන්නේ මොනවද පිරිවිතර රයිට් එහෙනම් ලොකුවට ඕනේ CPU ගැන කියන්න මධ්‍ය සැකසුම් මේකගේ වේගය ගැන කියන්න ඕනේ වේගය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නිෂ්පාදන සමාගම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඔය විදිහට එක එක ස්ලයිඩ් එක ස්ලයිඩ් එක ලොකුවට ඕනේ ඉස්සලාම සාරාංශයක් හදන්න එක පාඩමක්කින් හදන්න පැහැදිලිද ඔකේ සර් thank you පාඩම දෙපාරක් තුන් පාරක් කියවන්න එතකොට ඔයාලට අදහසක් එනවා රයිට් හැමෝම හදලා ඒක හදලා ඉවරලා ප්‍රසන්ටේෂන් හදලා ගෙල්ලා මෙන්න මේකට මැසේජ් එකක් දාන්න ඔයාලගේ නමත් එක්කලා ප්‍රසන්ටේෂන් එක හදලා ඉවරලා ඒක මෙන්න මේ මේ නම්බරේට මැසේජ් එකක් දාන්න 078 ඔයාලගේ ග්‍රේඩ් එකත් එක්ක දාන්න 078 162 51 63 ඕකේ අපි මේ ඒක තාම තීරණය කරේ නැහැ වැඩිපුරම views තියෙන කෙනාට අපි මොනවා හරි ටැග් එකක් දෙන්න කියලා plan කරා තාම ඒක ෂුවර් නැහැ ඉතින් 078 162 51 63ට ඔන්න ඔය නම්බරේට presentation එක යවන්න පෙරහින් මට එවයි මම බලලා කියන්නම් දාන්න කියලා මෙන්න මොනවද ප්‍රශ්න තියෙන්නේ නෑ නෑ වැඩේ කරන් යන් යාළුවෝ සම්බන්ධ කරගන්න අද මම මෙහෙම කරේ ගැටලුවක් නැහැනේ මොකද මේ අකවරු අද මම දන්නේ අපේ ක්ලාස් එකට ඉරිසියා වෙලක් දන්නේ කරන්ට් එක කපනවා ලබන කවරු දන්න මුද්දත් ඇති කරගෙන යමු පාඩම අමාරු නැහැ උත්තර ටික ඔයාලා ලියන්න ලියලා ලබන සඳා උදේ 6ට මට එවන්න මේ ලියපු උත්තර ටික ඊට පස්සේ මම අනිත් ටික දෙන්නම් ඔයාලට හයි එන හැමෝටම ආයුබෝවන් ආය පාරක් සුබ රාත්‍රියක්